හොඳයි සියලු දෙනාටම සුබ දවසක් කියව ඈ වෙලාව චූට්ටක් එහෙම වුණා මෙහෙට හොඳටම වහිනවා ටිකක් චූල් චූල් ප්‍රශ්න ටිකක් තියෙනවා කමක් නැහැ අපි වැඩේ කරගෙන යන් කලබල වෙන්න ඕනේ හරි ගිය සතියේ මම ඉවර කරා රැකිය ඇගෙයිමත් මම ඔයාලත් එක්ක කතා කරලා ඉවර කරා එතකොට මේ සතියේ අපිට කතා කරන්න තියෙන්නේ සංවේතන කළමනාකරණය ඔයාලට මම හිතන්නේ ඇවිල්ලා තියෙන මැසේජ් එක ඇවිල්ලා තියෙන රැකියාවගේම කියලා නමුත් රැකියාවගේම අපි ගිය සතියේ කතා කරලා ඉවර කළා ඒ නිසා මේ සතියේ අපිට කතා කරන්න තියෙන සංවේතන කළමනාකරණය ලියා ගන්න කන්ෆෙන්ෂන් මැනේජ්මන්ට් සංවේතන කළමනාකරණය සංවේතන කළමනාකරණය හරි දැන් අපිට තියෙන ප්‍රශ්නයක් තියෙනවා අපිට මම ඔයාලගෙන් මෙතන ඇහුවොත් එහෙම මට නිකන් මැසේජ් එකක් දාන්න බු මම ඊට පස්සේ අපි සාමාන්‍ය රැකියාවකට ගියාට පස්සේ රැකියාවක් තුල අපේක්ෂා කරන වැටුපක් තියෙනවනේ තාම මෙතන රැකියාවකට ගිහිල්ලා නැති අය හරිද තාම රස්සාවක් හම්බුනේ කියන්නේ හරි රස්සාවක් හම්බෙලා නැති අය ඔයාගේ පළවෙනි රස්සාවෙන් හරිද ඔයාගේ පළවෙනි රැකියාවෙන් ඔයා අපේක්ෂා කරන වැටුප කීයද හරි පළවෙනි රැකියාවෙන් ඔයා අපේක්ෂා කරන වැටුප කීයද කියලා මට මැසේජ් එකක් දාන්න බලන්න ඉක්මනින් දා ඔයා කීයක් බලාපොරොත්තු වෙනවද කියලා ඔයා සම්පූර්ණ පළවෙනි පාර රස්සාවකට ගිහිල්ලා අපේක්ෂා කරන වැටුප වයර තු දාන්න. හරි බොහොම හොඳයි දාන්න. දාන්න ඉක්මනින් දාන්න. හොඳයි පාට හරි වැරදිලා වෙන්නදී 21 21 31 21 පුළුවන් නම් එන්නකෝ මේ අපේ තියෙන ජොබ් එකක් දෙන්න ඔයාලට 8500 බලාපොරොත්තු චාරුතා චාරුතා නම්බර එක නෑ හරි දැන් බොහොම හොඳයි මේ අහන්නකෝ ඔය සංවේතන කියලා කියන්නේ වේතන දිවිදීමනා සහ අනිකුත් දීමනා වල එකතුව හරිද එතකොට වේතනයක් කියලා කියන්නේ ඔයා යම් කිසි අවස්ථාවක රැකියාවකට ගියාට පස්සේ රැකියාවේ මාසයක් වැඩ කරලා ලබා ගැනීමට අපේක්ෂා කරන වැටුප එතකොට මෙන්න මේ කියන වැටුප ප්‍රධාන කාරණා තුනකින් අපි කියනවා සමන්විත වෙනවා කියලා එකක් සංවේතන වේතන දිරිදීමනා සහ අනිකුත් දීමනා කියලා. ඒතර වේතන සම්බන්ධයෙන් අපි වෙනම ලොකුවට කතා කරනවා. දිරිදීමනා ගැන කතා කරනවා අනිකුත් දීමනා ගැනත් කතා කරනවා. එතකොට මෙතන වේතන කියලා කියන්නේ මාසයක් අවසානයේ ඔයාලට හම්බ වෙන වැටුපට අපි කියනවා වේතනයක් කියලා. ඒතර මේ වේතනය ඇතුලේ වේතන ගණනය කරන්න පුළුවන් මොනවා කාර්ය පදනම් කරගෙන ගණනය කරන්න පුළුවන්. ඔයාලේ කාර්යක්ෂමතාවය පදනම් කරගෙන ගණනය කරන්නත් පුළුවන්. මේක කැලිකුලේටර් කාල වැටුප් කියනවා අහලා තියෙන්නේ.
ඒ විදිහට වැඩක ගණනය කරන විදි තියෙනවා ඒක ප්‍රශ්නයක් නැහැ කොහොම හරි වැඩ කරා දිලිදිමනා කියලා කියන්නේ ඔයාගේ කාර්යක්ෂමතාවයේ සැලකිල්ලටගෙන සංවිධානය කිසිම වාට දෙන්න බබල යම් ප්‍රසාද දීමනාවක් වේවා අත්තිකාල දීමනාවක් වේවා ඔය ඕනම එකක් අත්තිකාල වලට එහා ගිය එක ඒක අපේ කාර්යක්ෂමතාවය පදනම් කරගෙන තමයි මේක තියෙන්නේ අනුබුද්ධීමනා කියලා කියන වාගේ ජීවන තත්ත්වේ නගා සිටීම සඳහා සංවිධානය ලබා දෙන ඕනම දෙයක් අපි කියනවා අනුබුද්ධීමනා කියලා. මේ තුනේම එකතු තමයි අපි කියන්නේ සංවේතන එහෙම නැත්නම් සරණව අපි කියන වලට හැම වෙලේම වැටපක් කියලා. ඒතර මේක මම දැක්ක ඔයාලගේ එක්කෙනෙක් තිබුණා 30000ක් තව එක්කෙනෙක් තිබුණා 40000ක් තව එක්කෙනෙක් තිබුණා 45000ක් ඒ හැරෙන්නට අනිත් ඔක්කොම 50000ක් පටන් වෙන ලක්ෂය දක්වා ගිහිල්ලා තිබුණා. හරි ප්‍රමාණ ඒ කියන්නේ දැනට තියෙන සුදුසුකම් ප්‍රමාණවත්ද කියලා. දැන් කෙනෙකුට 30000 කියලා කියන්නේ අද කාලේ සාමාන්‍ය පෞද්ගලික අංශයක් කියත් ලබා ගන්න පුළුවන්. හැබැයි ඔයාලගේ මේ ඩිප්ලෝමා වගේ එකකින් ගියොත් එම 45000 50000 ඩිප්ලෝමා එකට රුපියල් 60000 ඉඳන් වැටු හම්බ වෙනවා. හැබැයි ඒකේ ඔයාලගේ අනිකුත් දක්ෂතාවයන් සැලකිල්ලට අරගෙන කොහොමත් 40000 45000 අතර වැටුප හම්බ වෙනවා. ඉතින් අතිශෝක්තියකින් යුක්තව වැටු තීරණය කරගන්න යන්න එපා. තමන්ට ගැළපෙන මට්ටමල තමන්ගේ සුදුසුකම් එක තමයි වැටුප තීරණය කරගන්න ඕනේ. ලක්ෂයක් කියලා 80000ක් කියලා හිතාගෙන ඉන්න කෙනාට රජයේ රැකියාව ගියොත් කිසිම වෙලාවක ඔය ලක්ෂය හම්බ වෙන්නේ 80000 හම්බ වෙන්නේ 70000 හම්බ වෙන්නේ 50000 හම්බ වෙන්නේ නැහැ. දැන් උපාධිධාරීන්න මේ පාර පක්කින් දුන්නාට රුපියල් 20000ක් දීලා තමාරාට අවුරුදු දෙකක් ඉන්න කියලා අවුරුදු දෙකක් 20000 ගන්න වැඩ කරලා ඉවර වෙලා ඊට පස්සේ රුපියල් 35000 37000ක් වගේ වැඩ කර තමයි ඉන්නේ. හරිද? දැන් රජයේ ගුරුවරු ගත්තොත් එන 35000යි 42000 අතර තමයි ගොඩාක්ම වැටුප් පේජ් එක තියෙන්නේ. ඒතොර ඒ නිසා මේ කියන වැටුප සංවිධානයේ තීරණය කරන වැටුප ඔයාගේ හිතසුව පිණිස වේද නොවේද? තේරුණාද? දැන් වැටුපත් එක්කනේ ඔයාගේ සතුට රැඳෙන්නේ. නේ? ඒතොර සතුට කියන එක රැඳෙන්නේ වැටුපත් එක්ක නම් මේ වැටුප ලබාගෙන ඔයාට සතුටින් වැඩ කරන්න පුළුවන්. දැන් සමහර අය ඉන්නවා තමන් මහන්සි වෙන ප්‍රමාණයට වැටුප් නැහැ කියලා බොහොම දුකසෙයි ඉන්නේ. දැන් ගුරුවරු කියන කොටසේ ගත්තොත් එහෙම ගුරුවරු රජයේ ගුරුවරු ගත්තොත් එහෙම රැකියාව සතුටින් කරනවා වෙන්න පුළුවන්. නමුත් ඒ රැකියාව තුළ ලැබෙන ප්‍රතිලාභයත් එක්ක සතුටටපත් වෙන්නේ නැහැ. හරි? සතුටටපත් වෙන්නේ නැහැ. බොහොම දුකටපත් වෙනවා. නමුත් ඔයාලා ගත්තොත් විදුලි බල මණ්ඩලයේ වෝට බෝඩ් එකේ වරාය අධිකාරියේ හංජිතේ නීතිගත සංස්ථාවේ නිකන් සාමාන්‍ය සේවකයෙක් රුපියල් 150000 ලක්ෂ 2ක් ඊට පොඩ 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 උඩ යන ඩ්‍රයිවර් කෙනෙක් ගත්තොත් එහෙම ලක්ෂ 2.5 3ක් වගේ ඉහළ වැටුප් ලබනවා. නේ? उत्साह ඒ වැටුප් තලයන් නිර්මාණය කිරීමට අවශ්‍ය කරන පියවර අරගෙන නැති නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා අද දවසේ මේ කතා කරන්න යන වැටුප් සම්බන්ධයෙන් ඔයාලට අනිවාර්යයෙන්ම මම මේ කතා කරන අද දවසේ කතා කරන වැටුප් වලින් එකක් තමයි ඔයාලට හම්බ වෙන්නේ. එකක් හෝ දෙකක් හෝ කීපයක් තමයි හම්බ වෙන්නේ. දැනට වැටුප් ලබන අය විශාල ප්‍රමාණයක් ඉන්නවා මෙතන. ඒ අයගේ වැටුප් හැදිච්ච විදිය, වැටුප් හදන විදිය, ඒ ගැනත් ඔයාලට අදහසක් ගන්න පුළුවන් අද දවස තුල. හරි? එතකොට අපි එහෙනම් ඉස්සලාම කතා කරන්න යන්නේ එහෙනම් සංවේතන කියන්නේ මොකක්ද කියලා. ලියා ගන්න සංවේතන සංවේතන ප්‍රධාන වාක්‍ය. වැටු සෝරි සංවේතන ප්‍රධාන වාක්‍යයෙන් වේතන දිරිදීමනා සහ අනෙකුත් ප්‍රතිලාභයන්ගේ සමන්විත වේ
तेरी की लिया करना वेतन ले से वेतन ले से संविधान या ये सेवा दायक है संविधान या ये सेवा दायक है अंतर जीवन लोगों ने पढ़ी सा बैठो हंधुरागानी सेवकींगे विशिष्ट कार्यफल संध सेवकींगे विशिष्ट कार्यफल संध कर्णुलबन गेवींबे वेतन हा दिर्दीमना वलट वेतन हा दिर्दीमना वलट वेतन हा दिर्दीमना वलट परिबाहिर वेतन हा दिर्दीमना वलट परिबाहिर सेवकींगे जीवन तात्पर्य सेवकींगे जीवन तात्पर्य इहल नन्वालीम सदा इहल नन्वालीम सदा लबा देना वो ओनेम आकारेको पहासुतम प्रतिलाभ लेस हंधुना गनी निका मैं मितन में चाटे दागन संवेतन वेतन दिर्दीमन अनेकुत प्रतिलाभ संवेतन हेदरी संवेतन हेदरी संवेतन वेतन दिर्दीमन अनेकुत प्रतिलाभ हेमत अनेकुत दीमन संवेतन वेतन दीर्घिमेद දැන් ලියාගන්න මාතෘකාව සංවේදන පද්ධතියක් නිර්මාණය කිරීමේදී සංවේදන පද්ධතියක් නිර්මාණය කිරීමේදී සලකා බැලිය යුතු නිර්ණායක සලකා බැලිය යුතු නිර්ණායක සලකා බැලිය යුතු නිර්ණායක දැන් මේ බලන්න මේ කියන්නේ ඔයා අපේ ආයතනෙට ගන්නවා මේක A කියලා ආයතනයක් කියලා ගන්නවා මේ ආයතනෙට ගන්නකොට ඔයාගේ වැටුප කීයද කියලා මේ අහන්නේ මේක තීරණය කරන්න කොහොමද කියලා දැන් මං කිව්වා ඉන්ටර්වයුව එකට ඔයා යද්දි इंटरव्यू के अपेक्षा करना रजे ना अन्न राज्य कर
පෞද්ගලිකාංශේ ඔයා රැකියාවට ගියාට පස්සේ ඔයාගෙන් අහනවා වැටුප කීයක් විතර බලාපොරොත්තු වෙනවද දැන් ඔයාගේ මම ඇහුව බලාපොරොත්තු වෙන වැටුප දැන් අද කිව්ව රුපියල් ලක්ෂයක් මම දැක්ක එතන වැඩිපුරම කිව්ව රුපියල් ලක්ෂේ නේද එතකොට ඔය වැටුප ලක්ෂයක් ඔයාට දෙන්න පුළුවන් දැන් ඔයාගෙන් පොඩි සුදුමාකට එක්කට ගිහිල්ලා නේද පොඩි කඩේකට ගිහිල්ලා වැඩකට ගිහිල්ලා මට ලක්ෂයක් ඕනි කියලා ඉන්ටර්වියු එකට ආද්දි කිව්වට හරියන්නේ නැහැ දැන් ගාමන් ෆැක්ටරි එකට වැඩට ගිහිල්ලා සාමාන්‍ය මට්ටමේ රැකියාවක් නම් රුපියල් ලක්ෂයක් කිව්වට එයාලා ගණන් ගන්න එහෙම හම්බෙන්නේ නැහැ නේ अनिवार्य ලෙක්චර්ස් වලට මට කතා කරලා තිබුණා ඒක ඉන්ටර්වියු එක මම ගියා ඒ කාලේ මුල්ම කාලේ ඉන්ටර්වියු එක ගියාට පස්සේ මම ඉඳගෙන ඔක්කොම කතා බහ කරලා ඔක්කොම කරාට පස්සේ මට තිබුණේ සතියට දවස් 3ක් ඇවිල්ලා පැය 2 ගානේ ලෙක්චර්ස් 3ක් කරන්න තිබුණා ඊට පස්සේ ඒතකොට ඔක්කොම ලෙක්චර්ස් 12ක් විතර වෙනවනේ ඒ කාලේ හැටියට මුල්ම කාලේ මම මේ උපාධිය එහෙම ඉවර කරගත්තේ මුල්ම කාලේ ලෙක්චර්ස් වලට ඇවිල්ලා මම හෙව්වා යායදනේ වැටුප කීයක් බලාපොරොත්තු වෙනවද කියලා මේ මේ ලෙක්චර්ස් වලට يعني මාසෙට මම කෝ රුපියල් 60000ක් මට ඕනි කියලා මගේ ගාන රුපියල් 60000ක් ඊට පස්සේ මම හෙව්වා වැඩි නැද්ද කියලා මම කෝ නැහැ ඒක මගේ ගාන කැමති නම් මට දැනුවත් කරන්න කියලා මම කිව්වා සති දෙකකට විතර පස්සේ ඇත්තටම අතෝ මට කතා කරලා අතෝ වෙන්න කිව්වා ඊට පස්සේ මම හෙව්වා 50000කට වැඩි කරමුද කියලා ඊට පස්සේ මම කෝ ආයි මම එකක් වෙන්න කියලා මම 50000ට වැඩි පටන් ගත්තා හරිද එතකොට මම මේ කියන්නේ 60000 කියන එක මම කිව්වේ අතර මගේ හිතේ තිබ්බේ 50000 තමයි. ඒතකොට අපි දන්නවා කේවල් කිරීමක් සිද්ධ වෙනවා කියලා සමහර තැන් වල. ඒත් ඊට පස්සේ අපි රුපියල් 50000ට ඒක ගෙනියන. ඒතකොට ඔය වගේම ඔයාලා දන්නවා ඉන්ටර්වල් එක කෝල් කරවුවොත් සමහර ලාට පැය 3ක් ගිහලා ඉඳගෙන ඉන්නවා ලක්ෂ 2000ක් විතර ඉල්ලනවා. පැය 2ක් විතර ඉඳගෙන ඉන්නේ. එතකොට ඒක සමහර ආයතනයක් කියන්න පුළුවන් බෑ බෑ ඒක වැඩි කියලා. වැඩි වුණොත් ප්‍රශ්නයක් නෑ කැමති නම් කියන්න නැත්නම් නිකන්. ඒතකොට ඒ අපේ දක්ෂතාවයත් එක්ක තමයි අපි ඒක කේවල් කරන්නේ. अभ्यंतर साधारण එක සමාන සේවකයන්ට එක සමාන වැඩපොත් දෙන්න කියලා ඇතුළේ වැඩ කරනවා. දැන් ක්ලාස්කන ක්ලාස්කව ඔක්කොටම එක වැඩපොත් දෙන්න. හරි? සුපෝයිසර්ලා ඔක්කොටම එක සමාන වැඩපොත් දෙන්න. ඊට පස්සේ බාහිර සාධාරණ. මොකද බාහිර සාධාරණ කිව්වා. අපේ ආයතනයේ හිතන්නකෝ මම දැන් කතා කරන සම්පත් බැංකුවේ ක්ලාර්ක් කෙනෙක්. එතකොට නම් කොමර්ෂල් බැංකුවේ ක්ලාර්ක් කෙනෙක් බලනවා. එතකොට සම්පත් බැංකුවේ ක්ලාර්ක්ට මම දෙන්නේ 70000යි. එහෙනම් කොමර්ෂල් බැංකුවේ ක්ලාර්ක්ට ඇත්තම 70000ක් හෝ 72000ක් හෝ 73000ක් හෝ ඒ ආසන්න වැඩපත් තියෙනවා. මේක සම්පත් කොමර්ෂල් හැටිමෂන් බැංකුවේ ඔක්කොම සමාන වෙනවා. ඒකට අපි කියනවා බාහිර සාධාරණ. ඒතර බ්‍රැන්ඩ් එක්ස් ආයතනයේ ඔපරේටර් කෙනෙකුට ගෙවන ගාණ මාසික ඔපරේටර් කෙනෙකුට ගෙවන ගාණට සමාන වෙනවා. ආසන්න වශයෙන්. ස්මාර්ට් එකේ සමාන වෙනවා. ගොඩාක් වෙනස් වෙන්න බෑ. කරනවා. බාහිර ආයතනයත් එක්ක සංසන්දනය කරනවා. ඒ වගේම තව එකක් තියෙනවා නිර්පේක්ෂ සාධාරණ. මේක තමයි රජය නියුක්ත වටපිටාව අවමඩ හරි එතකොට එනවා නමුත් ඔයාලා දන්නවා 10500 කාලා බිල ඉන්න අමාරුයි කියලා ඒ හින්දා අපි සලකා බලන්න ඕනේ
සාධාරණ අදුතිය උද්දමනයත් එක්ක සැලකිල්ලට අරගෙන මෙයාට ජීවත් වෙන්න පුළුවන් යම් සාධාරණ වැටුපක් ලබා දෙන්න ඕන කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ මීට අමතරව වැටුප් තක්සේරු කරනකොට අපි වැටුප් අපේ වැටුප් ලේඛනයේ හදාන්නේ විවෘතද ආවෘතද කියලා කතා කරනවා විවෘත කියලා කියන්නේ ඕන කෙනෙක් දැනගත්තට කමක් නැහැ ආවෘත කියලා කියන්නේ සමහර වැටුප් තියෙනවා පිටාය දැනගන්න ඕනේ පිටාය දැනගන්න ඕනේ ඒ වගේම තවයි අදී මම වැටුප් දෙනකොට ප්‍රතිලාභ දෙනකොට මුදල් පිළිබඳ මූල්‍ය ප්‍රතිලාභද දෙන්නේ එහෙම නැත්නම් අනුකූල ප්‍රතිලාභද දෙන්නේ දැන් උදාහරණයක් විදිහට දවල් ආහාරය දෙනවා එහෙම නැත්නම් අවසරද ඒකක් දෙනවා ඔය දෙකම නැතුව ඒක වැටුපට ඇඩ් කරලා දෙන්න පුළුවන් ප්‍රවාහන පාසුකම් දෙනවා එහෙම නැත්නම් ප්‍රවාහන පාසුකම් දෙන්න ඒක වැටුපට ඇඩ් කරලා දෙන්න පුළුවන් මේ මෙන්න මේ වගේ සැලකිල්ලට ගන්න ඒ වගේම සේවාදායක කියන්නේ අපි වැටුප් කියවන්නේ සාමාන්‍ය වෙළඳපොළ තියෙන ගානද එහෙම නැත්නම් ඊට වඩා වැඩියෙන්ද අඩුද සාමාන්‍ය හිතන්න ඕන අද කම්කරුවෙකුට වෙළඳපොළ තුල රුපියල් 2000ක් 2500ක් අතර වැටුපක් නියම වෙලා තියෙනවා කම්කරුවෙකුට එතකොට අපි ගෙවන්නේ 1500 නම් එතන ප්‍රශ්නයක් තියෙනවා අපි 3000ක් ගෙවන්න ගියොත් ඒත් ප්‍රශ්නයක් තියෙනවා එතකොට අපි ගෙවන්නේ කීයද 2250 2500 නැත්නම් රුපියල් 100ක් එකතු කරලාද අන්න ඒක ගැන අපිට සලකා බලන්න වෙනවා එතකොට සාමාන්‍ය කම්කරුවෙකුට 2500ක් ගෙවුවට රැකියාවකට එන ආයතනයකට එන කෙනෙකුට 2500ක් ගෙවන්නේ නැහැනේ අපි දැන් සුපර් මාකට් එකක කවුරු හරි වැඩට ගියොත් 2500ක් ගෙවනවා දවසට එහෙම ගෙවන්නේ නැහැ උදේ සමහරලාට 6 ඉඳන් අවසායනක වැඩ කරලා ගෙවන්නේ රුපියල් 1500ක් විතර වගේ හයි 1500ක් විතර වගේ ගෙවන්න තමන්ට ඒක 1200ක් වෙන්න පුළුවන් ඒතර මෙන්න මේ වගේ සංවේදන ලබා දෙන්නේ සේවකයෙක් විදිහට සලකලාද එහෙම නැත්නම් අපේ සමාජිකයෙක් විදිහට සලකලාද මේ වගේ කරුණු කාරණා අපි සලකා බලන්න. ලියාගන්න අපි කීපයක් ලියාගන්න එක අභ්‍යන්තර සාධාරණත්වය. අභ්‍යන්තර සාධාරණ. අභ්‍යන්තර සාධාරණ. ඒක චුට්ටක් මෙහෙම ලියාගන්න. සංවිධානයේ සංවිධානයේ සමාන රැකියාව සඳහා සමාන රැකියාව සඳහා සමාන වූ වේතනයක් ලබා දිය යුතු බව සංවිධානයේ සමාන රැකියාව සඳහා සමාන වූ වේතනයක් ලබා දිය යුතු බව මින් අදහස් කරයි එනම් එකම ආකාරයේ ශ්‍රමයේ සඳහා එනම් එකම ආකාරයේ ශ්‍රමයේ සඳහා එකම ආකාරයේ ශ්‍රමයේ එක සමාන වැටුපක් එක සමාන වැටුපක් ලබා දිය යුතු බව පැහැදිලි නේද දෙක බාහිර සාධාරණයි එක්ස්ටර්නල් ඉක්විටි කියන එක අරක ඉන්ටර්නල් මේක එක්ස්ටර්නල් බාහිර සාධාරණයි දැන් සංවිධානීය සේවා දායකයන් සංවිධානීය සේවා දායකයන් ගෙවන වේතන වෙනත් තරගකාරී සංවිධානවල වෙනත් තරගකාරී සංවිධානවල සමාන රැකියා කරන සේවාදායකයන්ට සමාන රැකියා කරන සේවාදායකයන් ගෙවන වේතනවලට ගෙවන වේතනවලට සමාන විය යුතු බව මැසේජ් එකක් දාලා තිබුණා ගිය සතියේ රෙකෝඩින් එක දාලා නැහැ කියලා මගේ මතකෙ හැටියට නම් මම ඒ ඔක්කොම එහෙම දීලා තිබුණ එක දාලා කියලා බලන්න එහෙම නැද්ද කියලා නැත්තම් මම බලන්න නේ හරි
टेक्निकल टीम का फ्रेंड में इन्होंने ये आइट माँ किया ना खुद है ना माँ बाला ना ठीक है वैसे लिया गया ना निरपेक्ष साधारण तो निरपेक्ष साधारण लिया गया मेहम सेवादायक अंट सेवादायक मूलिक आवश्यकताव्यान इतुकर गनीम मूलिक आवश्यकताव्यान इतुकर गनीम प्रमाणवत्वन वेतनया संविधाने विसिन लबा दिय युतु बव मिन अदहस कराई वेतन बलट अदाल तीरण गणी संवेतन की ओर कमान संवेतन बलट अदाल तीरण गणी संवेतन बलट अदाल तीरण गणी मध्यगत करणे विमध्यगत करणे अनवाद मध्यगत करणे विमध्यगत करणे अनवाद एक ගැටුම් පිළිබඳ තීරණ ගන්න එක අපි කියන්නේ සෙන්ට්‍රලයිසේෂන් ඩිසෙන්ට්‍රලයිසේෂන් මධ්‍යගතද විමධ්‍යගතද දැන් හිතන්නකෝ මම උදාහරණයකට ගන්නම් සිංහ සමාගම කියලා සිංහ සමාගමේ ප්‍රධාන සාකාවිකරණ කාර්යාලය තියෙන කොළඹ නම් ඒතර ගම්පහ තියෙනවා කපුතර තියෙනවා මාතර තියෙනවා ගාල්ල තියෙනවා ඒතර ගාල්ල තියෙන එකේ වැටුප් ගෙවන්නේ ගාල්ල සාකාවේ කළමනාකරු තීරණය කරලාද එහෙම නැත්නම් ප්‍රධාන කාර්යාලයේ කොළඹින් තීරණය කරපු වැටුපද යාට ගෙවන්නේ संवेतन पद्धति व्यूर्त आवृत संवेतन पद्धति व्यूर्त आवृत සමහරාය කැමති ඒක දැනගන්නවට සමහරාය කැමති නෑ දැන් මම දන්නවා ඔය ජෙම්ස් ඔෆ් වල වැටුප මේකසේ මේ සේවකය A කියලා සේවකයෙක් ඉන්නවනේ A සේවකයා දන්නේ B සේවකයාගේ වැටුප සමහරලාට ගෑනු ළමයි දෙන්නෙක් එකට වැඩ ගියාට යාළුවෝ දෙන්න වුණාට ආයතනයෙන් කියලා තියන්නේ කිසිම වෙලාවක ඔයාලගේ වැටුප අනිත් යාළුවන්ට කියන්න එපා කියලා එක රහසක් ඒ වගේ තමයි යාළුවා මූලික වැටුප විදිහට සමහරලා මේ අවම වැටුප රුපියල් 15000 16500 නම් වැඩි අවධාරණය සිදු කරන්නේ මූල්‍ය ප්‍රතිලාභ කෙරෙහිද නැද්ද යන වග මූල්‍ය ප්‍රතිලාභ කෙරෙහිද නැද්ද යන වග संवेतन लबा देनुए संवेतन लबा देनुए
වෙළඳපළ මගින් තීරණය වූ ප්‍රමාණයටද වෙළඳපළ මගින් තීරණය වූ ප්‍රමාණයටද ඊට වැඩියෙන්ද අඩුවෙන්ද යන්නේ वेतन रखिया पदनाम कर रखिया पदनाम कर दक्षता आद्य पदनाम कर गिनत दक्षता आद्य पदनाम कर गिनत वेतन गेवन वेतन स्थिर मासिक पदनम कटद कार्यपाल पदनाम कर गए स्थिर मासिक पदनम कटद कार्यपाल पदनाम कर गए नो लाभदायित्वे पदनाम करगेन यान वागे इगायका सियलुम सेवादायकयंत एकम वेतन पद्धति एकम वेतन पद्धति निर्माण करन्नेद नैद्द यन वेतन गेवन सेवा दायक्यान लेस सलकाद सेवा दायक्यान लेस सलकाद नतहोत सामाजिक्यान से सलकाद यान वगे संवेतन उपकरण शिल्पक्रम संवेतन उपकरण एक शिल्पक्रम संवेतन शिल्पक्रम प्रधान शिल्पक्रम रखिया सेवकियागे दक्षता पदनाम कर प्रधान प्रवेश देखा सदा विदागरना प्रधान प्रवेश देखा हदुनागत है कै अंतिमेट क्यूए मातृकावा क्यूए किटी मातृकावा संवेतन उपकरण
शिल्पक्रम तूले इक्की अर्थ दिव में संदा युदागन में प्रधान प्रवेशन दिका हमुनागत है कर कर यागन रखिया पादे करगत प्रवेश है जो बेस अप्रोच का अंत की स्किल इक्की कर रखिया पादे करगत प्रवेश है हरि ओके पहले नहीं एक गान रखिया पाद करेगा प्रवेश रखिया पाद करेगा प्रवेश तमें दें गुड़ाक पिलाड़ भाविच्छी करने सांप्रदायिक क्रमे मैं संविधाने सार्थकत्वे हो अरम संविधाने सार्थकत्वे हो अरम संविधाने सार्थकत्वे हो अरमु इटुकर गणीमट इटुकर गणीमट संविधाने सार्थकत्वे हो अरमु इटुकर गणीमट एक रेखियाव लबा दिन्नाव एक रेखियाव लबा दिन्नाव दायकत्वे अनु एक प्रक्रियावल सापेक्ष वटना तीरने कर ट गिवी तो वेतन प्रमाण हिरणे करके अपे संपूर्ण संविधान लबादायक उदाहरण रोहल एंबुलेंस दायक वैद्य वैद्य दायक औषध वेदी दायक रेडियोलॉजी डिपार्टमेंट के दायक सुपरमार्केट दायक सुपरवाइजर मूलिक पीवर पादक සංවේතන සැලසුම් වල රැකියා පාදක කරගත් සංවේතන සැලසුම් වල ප්‍රධාන පියවරයන් මේ පාර කෙටි පේපර් එක ඇස්සේ ඔය කැලල තිබුණා පුළක් නොවන්නේ කොහොමද කියලා අහලා තියෙනවා පියවරයක් නොවන්නේ ඒකයි මම කියන්නේ කියාගන්න එක රැකියා විශ්ලේෂණය සිදු කිවි රැකියා විශ්ලේෂණය සිදු කිවි मातृका विश्लेषण सिदुकिरी
හරි දෙක රැකියා විස්තර හා රැකියා පිළිවිතර සැකසීම රැකියා විස්තර හා රැකියා පිළිවිතර සැකසීම රැකියා විස්තර හා රැකියා පිළිවිතර සැකසීම තෝරාගත් සාධක වලට අනුව තෝරාගත් සාධක වලට අනුව රැකියා ඉදීම තෝරාගත් සාධක වලට අනුව රැකියා ඉදීම රැකියා ආවලිය සැකසීම රැකියා ආවලිය සැකසීම රැකියා ආවලිය කියලා කියන්නේ මම අර කතා කරේ රජ රැකියා ලබා දෙන උට 6 ශ්‍රේණිය 5 4 3 5 කියලා අන්නේ ආවලිය සකස් කරන රැකියා පිළිවිතරේ නේ රැකියා පිළිවිතරේ ඕක අහන්න එපා මගෙන් ආයි නේද ඕක අහනකොට ටොකු හතරක් විතර අරින්න ඕනේ ඇයි මේක රැකියා විශ්ලේෂණයේ කතා කරේ රැකියා විස්තරය හා රැකියා පිළිවිතරේ රැකියා විස්තරය කියුවා මොනවද කරන්නේ එයාගේ රැකියාව පිළිබඳ තොරතුරු හඳුනා ගැනීම තොරතුරු ගැන කතා කරේ මම ලේඛනයක් හැදියා රැකියා පිළිවිතරය කතා කරේ නේද දක්ෂතා හැකියාව රැකියාව තීරණ තිබීම දක්ෂතා හැකියාවත් එක්ක ඔය ලේඛන දෙකම ගහලා කතා කරේ ඈ පුට්ටක් ආය බලාගන්න ඈ නේද දැන් පාඩම් කීපයකට උඩදී කතා කරපේ කාය අමතකුණ කමක් නැහැ ඊගාව එක අවසන් රැකියා ප්‍රතිපත්ති ගැළපී අවසන් රැකියා ප්‍රතිපත්ති ගැළපී අවසන් රැකියා ප්‍රතිපත්ති ගැළපී ඊයේ තනි පුද්ගල වේතන ගැළපුවා තනි පුද්ගල වේතන ගැළපුවා තනි පුද්ගල වේතන ගැළපුවා හරි හතරවෙනි එක අපෝ කියන අවසන් රැකියා සෝරි හතරවෙනි එක රැකියා ආවලිය සැකසීම හරිනේ ඊගොඩ ලියා ගන්න දක්ෂතා පදනම් කරගත් සංවේදන සැලසුම ඔන්න දැන් අපි කතා කරලා ඉවර කරා රැකියා පාදක කරගත් ප්‍රවේශයේ කතා කරා ඊට පස්සේ දක්ෂතා පදනම් කරගත් සංවේතන සැලසුම් මෙන්නත ප්‍රවේශයේ දක්ෂතා පදනම් කරගත් ප්‍රවේශයේ ලියන්න මෙහෙම එක් එක් සේවා දායකයාගේ එක් එක් සේවා දායකයාගේ දක්ෂතා පදනම් කරගෙන දක්ෂතා පදනම් කරගෙන වේතන නියම කිරීම වේතන නියම කිරීම මෙහිදී සිදුවේ මෙහිදී සංවිධාන විසින් බහුවිධි ගොඩාක් කියනක බහුවිධි හැකියා ලබා ගැනීම බහුවිධි හැකියා ලබා ගැනීම හැකිවනසේ හැකිවනසේ
පුහුණු වැඩසටහන් පුහුණු වැඩසටහන් සේවකීන්ට හඳුන්වා දීමට සේවකීන්ට හඳුන්වා දීමට සංවිධාන ක්‍රියා කරයි යැටි මෙනම් මෙහෙම ලියාගන්න දක්ෂතා පදනම් කරගත් සංවේතන සැලසුම් වල වාසි හා අවාසි දක්ෂතා පදනම් කරගත් සංවේතන සැලසුම් වල වාසි හා අවාසි ඒක ලියාගන්න වාසි ඉතා ඉහළ නම්‍යතාවයකින් යුක්ත ඉතා ඉහළ නම්‍යතාවයකින් යුක්ත සේවාදායි සේවාදායි ජනිත කර ගැනීමට හැකියාව ලැබේ आयतने हेरगिय विट हो සේවයට නොපැමිණි විට ආයතනයේ හැරගිය විට හෝ සේවයට නොපැමිණි විට පහසුවෙන් ඒ සඳහා සේවකයෙකු ආදේශ කළ හැකි වීම සේවකයන්ට තම පෞද්ගලික අරමුණු ඉටු කර ගැනීම පහසු වීම ඇයි මං කියන්නේ දැන් හිතන්නකො 20000 ඉඳන් එයාට 30000ට යන්න පුළුවන් පාර කියලා තියෙනවා නම් මහන්සි වෙලා වැඩ කරලා 30000ට යන්න පුළුවන් හරි ඊගාට ලියා ගන්න අවාසි එක සේවාදායකයෙක් සිය දක්ෂතා සියල්ල රැකියාවේදී පෙන්විය නොහැකි වීම ඊගායක සේවාදායකින් තම දක්ෂතාවල උපරිමයට පැමිණි පසු වේතන වැඩි කරගත නොහැකි වීම පරිමේයතාවට පස්සේ යාට එතනින් එහාට වැඩ කරගන්න බෑ නේද? දැන් පෑඩ නිර්මාණය කරගන්න පුළුවන් ඒකක යම් ප්‍රමාණයක් තිබ්බනම් එතෙන්ට ආවට පස්සේ ආය වැඩි කරගන්න බෑ. ඊගොයක සංවිධානයේ සංවේතන පිරිවැය සහ පුහුණු පිරිවැය වැඩිවීම හරි ඊගාවට මම දැන් කියන්න යන්නේ මන්ට සමහරලාට අමතක වෙයි කියලා මට හිතුණා ඒක හරියම කියලා ඉවර කරන්නම් කියලා. ඔයාලා දන්නවා මේ මානව සම්පත් කර්මනායකට නිසා මනෝවිද්‍යා පාඨමාලාවත් එක්ක ඔයාලා මාත් එක්ක මේ බැඳලා ඉන්නවා
है कार्य विश्वविद्यालय शिष्य मंगल विश्वविद्यालय दाना में मैं पावती भी तो विश्वविद्यालय मतलब बहुत शिष्य हूँ मैं करते का संबंध दिला इन्हों इतनी उनके देना टा मंगल ने आउट दू गणना वाती से मैं चारे पाठ माला काउंसलिंग पाठ माला व लबादी में करते उत्ते मम मेरी होते लाइन इन्हों ये वाके ममर क्यों द පහකට විතර උඩ දි තමයි අවසාන වශයෙන් මේකේ පාඩමාලා ගාස්තුව ඔය 18 10 කියන තැනට ඇවිල්ලා තිබුණේ ඒක තාමත් ඒ ගානම තියාගෙන ඉන්නේ මම කෝ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට වැඩි වරප්‍රසාද ටිකක් ලබා දෙන්න ඕන නිසා තමයි ඒක ඒ ගානට තියාගෙන ඉන්නේ ඔයාලට ඔයාලට මේකේ ඩුවල් සර්ටිෆිකේට් එකක් උකරන් දෙනවා කියලා මම කිව්වා ඊට අමතරව දැන් මම කියන්න යන්නේ ඊටත් එහා ගිය තවත් අවස්ථාවක් ඇත්තටම දැන් පෞද්ගල කාලේ පුරාවට මාත් එක්ක ඔය यूरोपीय रटवल सह अनेक रटवल अय प्रधानी साय कर्मशाला कथाकर कथाकर मम ओयाट अवस्था करहुमद संबंधी मतक्राट पास वॉलंटीर्स विद्युटवल वेडकर अवस्था करसती मे नवशील आय कथाकर बहुम सार्थक තොර සමහර විට අවස්ථාවක් හම්බ වෙයි අපිට ලැබෙන අවුරුද්දේ මුලින් ඉඳන් වොලන්ටීර්ස්ලා විදිහට මට 4500ක් නවසී දන්තර යවන්න හරි ඒක මේ රජයේ එකක්වත් එහෙම එකක් කරත් නෑ මගේ පෞද්ගලික හිතවත්කම් සහ දැනුම්කම් මත මම මූලික වෙලා ඒ ආයතනත් එක්ක කතා කරලා ඒ වගේ ඉන්න හිතවත්තු ඉන්නවා ඒ ඇත්ත එක්ක කතා කරලා ගත්ත අවස්ථාව එතකොට ඒ නිසා මම මේ කියන්නේ එතකොට වොලන්ටීර්ස්ලා විදිහට ඔයාලා දන්නවා ඊ රටකට ගියාට පස්සේ සමහර අය එහි ඊආර් එක දක්වා නතර වෙන්න පුළුවන් වැඩ පිළිවෙලක් පදා ගන්නවා ඒක වෙනම එකක් නමුත් යන්නේක ඒ අවස්ථාව හම්බ වෙන්නේ නැහැ ඩීසල් දැන් අවසිද්ධන්ත වගේ රටකට නම් නමුත් මම ඔයාලට අනිවාර්යයෙන්ම මට ඒ හම්බේන අවස්ථා ටික මම වෙන කාටවත් දෙන්නේ නැහැ ඒතරම මම ඒක දෙන්නේ මේ පාඨමාලා හරහා ඉගෙනගත්ත ළමයිට ඒක තමයි මම මූලික මරමුණ जनवरी ඔයාලට අවස්ථාවක් වෙනවා එතකොට ඔයාලා මේක ඇතුලේ ඉන්න නිසා මම මේ පණිවිඩය දෙනකොට දෙන්නේ ඔයාලට ඒ වගේම තෝරගන්නකොට අනිවාර්යයෙන්ම අපේ පාඨමාලා හදාරපු අයට විතරයි අත්‍තර මේ අවස්ථාව දෙන්නේ මොකද පිට ඉන්න ඇයට ඒක දෙන්න ඕනමාවක් නැහැ නේද එතකොට මේක අස්සට ආපු කෙනෙකුට කොහෙන් හරි යන්නම් දේවල් ටිකක් තියෙනවා මම මේ දේවල් අරන් දෙන්න උත්සාහ කරනවා මොනම මේ පණිවිඩයක් කිව්වා ඒක ජනවාරි වගේ වෙද්දී මම ඒ දැනුවත් කිරීම කරන්න. ඒතර සමහර ආයතන විශ්වවිද්‍යාල ඉවර වෙලා ඉන්න පුළුවන්. විශ්වවිද්‍යාල ඉවර වෙලා ඉන්න අයට බොහොම පහසුවෙන් ඒ සඳහා අවස්ථාව ගන්නත් පුළුවන්. මොකද යාගේ අනිකුත් අධ්‍යන කටයුතු ඉවර වෙනවනේ. අනිත් අය කලබල වෙන්න එපා. හේතුව මේක මට දිගින් දිගටම හම්බ වෙන එක මම කතා කරලා තියෙන්නේ. ඒක ඔයාලා ඊට පස්සේ ඊගාව එන බැජ් එකෙන් පවා ඇප්ලිකේෂන් දාලා මම කියන ඇප්ලිකේෂන් දාන්න ඕන කාලේ බොහෝ විට ජනවාරි තමයි ඒක දෙසැම්බර් වෙද්දී කෝල් කරනවා. ඒතකොට ඔයාලගේ ගෲප් එකට අනිවාර්යෙන්ම මම මැසේජ් එකක් දානවා. මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඔයාල කැමති නම් මට ඔයාලගේ තොරතුරු ගෙවන්න කියලා ඊට පස්සේ ඉන්ටර්වයුව කරලා ගන්න. හරිද? ඉන්ටර්වයුව එකේදී මූලිකම සුදුසුකම් විදිහට මම සලකා බලන්නේ මේ පාඩමාලා අදාළලා තියෙනවද නැද්ද කියන එක. ඒකටම බලන්න. හරි නේද? රයිට්. එහෙනම් ඔන්න මේ පණිවිඩය මම දුන්නා. කොහෙන් හරි යම් අවස්ථාවක් හම්බ වෙයි. නේ? අපි බලාගෙන ඉමු. ලියා ගන්නකෝ ඊගාවට මාතෘකාව අද නෝට් එක දාන්න පුළුවන්ද කියලා අහනවා කාට හරි නෝට් එක දාන්න. කාර්යඵල සඳහා වේතන. කාර්යඵල සඳහා වේතන. පද්ධති කියලා ගන්න. කාර්යඵල සඳහා වේතන පද්ධති. දැන් පහත උපකල්පන පදනම්ව පහත උපකල්පන පදනම්ව වේතන පද්ධතියක් නිර්මාණය කරන්නේ නම්
වේතන පද්ධතියක් නිර්මාණය කරන්න නම් එය කාර්යඵල සඳහා වේතන පද්ධතියක් ලෙස හඳුනා ගනි. මේ සතිය රෙකෝඩින් එක නැහැ කියලා තමයි කියන්නේ. මම එක ලබා දෙන්න මම කතා කරලා බලන්න පුළුවන්. එක උපකල්පන තුනක් තියෙනවා. ওই උපකල්පන තුන අන්තර්ගත වෙනවා නම් අපි කියන එක කාර්යඵල සඳහා වේතන පද්ධතියක් කියලා. තියාගන්න එක සංවිධානයේ පරමාර්ථහ අරමුණු. සංවිධානයේ පරමාර්ථහ අරමුණු ඉටු කර ගැනීමේදී එක් එක් සේවා දායකයා සහ කණ්ඩායම් දක්වන්නා වූ දායකත්වයන් විවිධ වේ. හරි. එතකොට ඇත්තටම විවිධ වූ දක්ෂතාවයන් තමයි ඒ AI ගාව තියෙන්නේ. ඒකයි මේ කියන්නේ. ඊගාව එක සංවිධානයේ සමස්ත කාර්යඵල රඳා පවතිනුයේ තනිතනි සේවාදායකයන්ගේ සහ කණ්ඩායම් වල කාර්ය සාධනය මතය ඊගායක සංවිධානයේ එක් එක් සේවා දායකයාගේ සාපේක්ෂ කාර්යඵල අනුව ප්‍රතිලාභ ලබා දිය යුතු බව දව කාර්යඵල පදනම් කරගෙන ඕක නිර්මාණය කරද්දී සංවිධානයේ ගැටලු තියෙනවා. ලියා ගන්න ඊගාට මෙන්න එහෙම කාර්යඵල සඳහා වේතන පද්ධතිය නිර්මාණය කිරීමේදී අන්තිමේ කායත් අහලා තියෙන සංවිධානයේ එක් එක් සේවාදායකයාගේ සාපේක්ෂ කාර්යඵල අනුව ප්‍රතිලාභ ලබා දිය යුතු බව. හරි. තුන්වෙනි එක දැන් මාතෘකාව කියන්නේ කාර්යඵල සඳහා වේතන පද්ධතිය නිර්මාණය කිරීමේ සංවිධානයේ මුහුණ දෙන අභියෝග දැන් මේක තමයි තියෙන ප්‍රශ්න. පළවෙනි ප්‍රශ්න කාර්යඵල වලටනේ දැන් ගෙවන්නේ. දැන් මගේ කාර්යඵල ප්‍රමාණය අනුව තමයි මට වැඩ ගෙවන්නේ. දැන් හිතන්නකෝ මම දවසට බ්ලොග් ගල් 100ක් හදනවා. බ්ලොග් ගලකට රුපියල් 5 ගානේ 5 ගානක් මදිනේ 20 ගානේ දෙන්නේ. රුපියල් 2000. එතකොට හිතන්නකෝ මම දන්නවා මට ගෙවන්නේ රුපියල් 2000යි. එතකොට මම රුපියල් 2000ක් ගෙවනවා නම් බ්ලොග් ගල් 100ක් හදපුවාම ඇති ඊට වඩා හදන්න ඕනේ. මොකද මම එයාලා හිතාගෙන ඉන්නේ මගේ කාර්යඵල මෙච්චරයි කියලා. මම දවස් රුපියල් 2000ක් තීරණය කරලා තියෙනවා. ඒ 2000 නිසා මම බ්ලොග් ගාලා ඕනේ 103ක් 104ක් වෙන්න පුළුවන්.
අනුවටක් වෙන්නත් පුළුවන් මට 120ක් පුළුවන් කියලා මම ආදණ්ඩ යන්නේ නැහැ හරි එතකොට මට වැටුප ගෙවන ගානට විතරක් මම වැඩ කළා නිකන් හරි ලියාගන්න එක සේවාදායකයන් සේවාදායකයන් ඔවුන්ට ලබා දෙන ඔවුන්ට ලබා දෙන වේතනයට සරිලනසේ වේතනයට සරිලනසේ වැඩ කිරීම වේතනයට සරිලනසේ වැඩ කිරීම පැහැදිලිනේ දෙක පැහැදිලිව ප්‍රකට නොවන පැහැදිලිව ප්‍රකට නොවන පැහැදිලිව ප්‍රකට නොවන බාහිර ප්‍රතිලාභ නොලැබෙන බාහිර ප්‍රතිලාභ නොලැබෙන රැකියාවේ අස්පෘශ්‍ය ඉන්ටැන්ජිබල් අස්පෘශ්‍ය රැකියාවේ අස්පෘශ්‍ය තිස් තුනයි දොළහයි මයික් එක ඔන් වෙලා ඈ ඕක කරගන්න මෙතන මොකද තිබෙන්නේ හරි පැහැදිලිව ප්‍රකට නොවන බාහිර ප්‍රතිලාභ නොලැබෙන රැකියාවේ අස්පෘශ්‍ය පැති පිළිබඳ සේවාදායකින් අවධානය යොමු නොකිරීම සේවාදායකින් අවධානය යොමු නොකිරීම හරි ඊගායක දැන් මේ කියන්නේ මොකද්ද එයාට හම්බ වෙන වැටපත් එක එයා බලනවා මට මේ ගාන හම්බුනාම ඇති මගේ තියෙන බාහිර වැඩවලට කිසිම දෙයකට මම සම්බන්ධ වෙන්නේ නැහැ ඒතර බාහිර ප්‍රතිලාභ කිසිම දෙයකට එයා සම්බන්ධ වෙන්නේ නැහැ සම්බන්ධ වෙන ඉඩකඩ හැකියාව තියෙනවා නමුත් එයා ඒක කරන්නේ सेवक विश्वास सेवक विश्वास मानसिक प्रश्न टिका निर्माण समारण ඊට වඩා නම් වැඩි වෙන්න ඕනේ කියලා එහෙම හිතනවා නේ මට මේ මෑතක හම්බුණා ඒ වගේ කෙනෙක් ඉතින් රුපියල් 60000ක වගේ වැටුපකට ඇවිල්ලා පස්සේ 80000ක් කරා 80000ක් කරලා තියෙද්දි ටික දවසක් යද්දි එයා හිතුවා ඒ ආයතනයේ එන ලාභදායීත්වය වැඩි කියලා ලාභදායීත්වය වැඩි කියලා මෙයා එයා කේවල් කරලා ඒක 120000ක් ඉල්ලුවා මාස 3ක් වගේ හැදි හරි ආයතනය හැබැයි ඒකටත් සානුකම්පිතව ඇහුම්කන් දීලා 120000ට එයාගේ වැටුප වැඩි කරා. වැඩි කරාට පස්සේ නිකන් සමස්තේම යාගාවම තමයි තියෙන්නේ වගේ හිතාගෙන වැඩ කරා. පස්සේ හොයලා බලනකොට ඒ ආයතනයේ ඒ අදාළ සේවකයා සම්බන්ධයෙන් හොයලා බලනකොට ඒ සේවකයා යම් යම් තැන් කීපයකට ගිහිල්ලා ඇත්තටම ප්‍රතික්ෂේප වෙලා තමන්ගේ වැඩ රාජකාරී හරියට කරපු නැති කෙනෙක් තමයි ආයතනයේ නෑ මුලින්ම හරියට වැටි කරගෙන යන්න කියලා වැටුප දීලා තිබුණේ. उपयोग सिद्धवन के
ඉතින් ටික දවසක් ගිහිල්ලා තොරතුරු ටික ඔක්කොම විසුවාට පස්සේ මගේ මුත් අහලා තිබුණා මම මේ විස්තරය ඔක්කොම බලලා මං කිව්වා ඉතින් මෙයාට මේ කියවන වැඩ ප්‍රමාණවත් නැහැ ඊට පස්සේ මොකද කරේ අන්තිමේදී ඔටෝමැටිකලි මම ආයතනය අයින් කරලා දැම්මා ඉතින් පස්සේ මං හිතන්නේ රුපියල් 20000කට 30000කටවත් හැකියාවක් හොයාගන්න බැරි තැනට පත් වුණා ඒතර සමහර අය නිකන් අතිශෝක්තියකින් යුක්තව වැඩ කරන්න යනවා නේද ගියාට පස්සේ එහෙම කරන්න යන්න එපා එතකොට ඒක තුල පැහැදිලි විශ්වාසයක් ගොඩනගා ගන්න ඕනේ ඒ විශ්වාසය ගොඩනගා ගත්තට පස්සේ තමයි කටයුතු කරන්න වෙන්නේ ඒ හින්දා අපි ආයතනයකට ගිහිල්ලා මාසෙන් දෙකකින් අවුරුද්දෙන් දෙකකින් සමස්ත ආයතනෙම වැටුප අපිට හම්බෙන්න ඕන ප්‍රතිලාභ මුචර හම්බෙන්න ඕනි කියලා එහෙම හිතන්න යන්න එපා හරි ඒක ඔයාලටත් මම මේ කියව මතක් වෙන්න සර් අපි බාද දුන්නේ බල්ලොන්ට බත් දුන්නේ ඒක නම් බොහොම කනගාටු ආ දුන්නා කියලා තියන්නේ දුන්නා හරි මට අමතකුණා ඒක මතක් කරන්න ඇත්තට බොහොම සතුටුයි ඡායාරූපයවල තිබුණා යම් කිසි කෙනෙක් දුන්න නැත්තම් මතක තියාගන්න අඩුව ගන්න හිට හෝ ඒක දෙන්න මොකද ඊයේ මම තීරණය කරා රෑ වෙලා බත් ඇරයන් යන්න කියලා බල්ලු ඉතින් මම රෑ ගිහිල්ලා ඉතින් 10 අමාරක් පහු ඉතින් මටත් හරි සතුටුයි ඊයේ රෑ මම ගෙදරින් 8ට තාමාට විතර පිටත් වුණා ඉතින් අර ලොකු දේශමක් අරගෙන ඒකට ඔක්කොම කැම ටික ඔක්කොම අර කරවල හොද්ද හොදලට හදලා වතුර බෝතල් ටික අරගෙන කෝප්ප ටික අරගෙන නේද ඒ ටික ඔක්කොම අරගෙන රෑ තමයි මම ගියේ බල්ලු හොයාගෙන ඉතින් ගිහිල්ලා විශාල බල්ලු ප්‍රමාණයකට මම ආහාර ටික දීලා ආවා හරිම සතුටුයි මම කියන්නේ ඔයාලා මේ සතුට විඳින්න නේද ඒක කාගෙන්වත් බලෙන් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි මේ බල්ලු ළඟට ඇවිල්ලා ඒක කාලා නේද ඊට පස්සේ මම නම් අර අරංගිය කෝප්ප සායව ආපහු එකතු කර ගන්න පුළුවන් ඒක ඔක්කොම එකතු කරගෙන ආවා ඉතින් ඔය මම යනකොට සමහර ආයතන වල ඇතුලේ ඉන්න මිනිස්සු ඒ බල්ලුන්ගේ කෑම ඉල්ලගෙන මම පිටිපස්සේ ඇවිල්ලා කෑම අර අර පාර්සල් අරන් යනවා වගේ අර පේපර් ප්ලේට් වලට අරගෙන 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 ගිහිල්ලා දුන්නා ඉතින් බොහොම සතුට දනවන කාර්යයක් ඉතින් ඒ නිසා ඒ වගේ කාර්යයන් වල මම නිරන්තරයෙන් ඔයාලට කියන්නේ රැඳෙන්න රැඳිලා කටයුතු කරන්න බොහෝ අය ඡායාරූප දාලා තිබුණා ඒකේ ඔක්කොම බලන්න වෙලාවකුත් ඇත්තරම නැති තරම් ඡායාරූප විශාල ප්‍රමාණයක් තියෙනවා මම කියන්නේ ඒක අර අපි කාට හරි ලකුණක් දෙන්න හරි ලකුණු 10ක් දෙන්න හරි 5ක් දෙන්න හරි නෙවෙයි ඒක අපි පොදුවේ කරන්න ඕනේ වැඩක් මිනිසුත් එක්ක වැඩ කරන වැඩ කරන්න පුරුදු වෙන අපි සතුත් එක්කත් වැඩ කරන්න ඕනේ නංගි මායි දවසේම දුන්නා කියලා කියන බොහොම හොඳයි පොයි දවසේ දුන්නලු ඒක මං කිව්වේ අර මං නම් ඒකේ ෆොටෝ ගහලා මට දාන්න දුන්නේ නමුත් පහුගිය අවුරුද්දක සාමාන්‍ය එකපාරක් දෙපාරක්වත් අඩුම ගන්න මම මේක ඔයාලත් එක්ක පොදුවේ කරනවා ඒතොර හැකි සෑම වෙලාවක මේ වගේ දේවල් කරන්න ලබන මාසේ හෝ ඊළඟ මාසේ අනිවාර්යෙන් මම ඔයාලටත් මතක් කරා රත්මලාන ප්‍රදේශයේ තියෙනවා ආයතනයක් එතනට අපි ඇවිල්ලා ඒකේ ඉන්න දරුවන් උදව් කරන්න බලාපොරොත්තු වෙන්නේ මම ඒතොර මම එනකොට ඔයාලට කියන්න සහභාගී වෙන්න පුළුවන් හැමෝම සහභාගී වෙන්න එතකොට ඒකට සහභාගී වෙලා අපි මේ වැඩේ කරමු අසරණ අයට උදව් කරගෙන තමයි මේ ගමන අපිට යන්න තියෙන්නේ අපි දන්නේ අපිට කවදා මොනවා සිද්ධ වෙයිද කියලා මිනිසුන්ගේ වැඩි AI හොඳයි සර් කියන එක හරි හේතුව තමයි මිනිසුන්ගේ චර්ය රටාව හරිම වෙනස් මම ඊයේ මම රෑ දෙනකොටත් සමහර අය මංගාවට ඇවිල්ලා මිනිසුම කියනවා ඔය දන්සල් දිනවට වඩා දැන් ඒ AI AI කියපුවාද ඔය මිනිසුන් දිනවට වැඩිය මේ සත්තුන් දින එක කොච්චර වටිනවද සර් කරන්නේ ලොකු පිනක් කියලා මාව වගේ කරපුවා ගොඩාක් තිබුණා ඒ අතරතුර නමුත් ඉතින් ඒවා අපි දන්සල් වුණත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ නේද ඒකත් යම් දෙයක් ශ්‍රද්ධාව වැඩි දෙයක් කරන්න ඕනේ නමුත් ඊට අමතරව මේක කරන්න ඔයාලා දකින්න ඇති කරනකොට ඇත්තටම මිනිසුන්ට කණ්ඩ කතා කරලා දන්සල් දෙනකොට සත්තුන්ට කවුරුත් එහෙම දුන්නේ නැහැ නේද සත්තුන්ට දන්සල් දුන්නේ ඒතොර අපි සත්තුන්ට දන්සල් දුන්නේ නේද අපි සත්තුන්ට දන්සල් දුන්නා ඉතින් ඕක පොය 12ක් තියෙනවා පොය 12ම පුළුවන් නම් පොය 12 ඇතුලේ අඩුම ගන්න පොය දවසට දැන් ඔයාගේ උපන්දිනේ නේ නේද
वाला इधर पास दिन एक किन्होंने पास दिन आगे उपांदिने पहाड़ती है ना उपांदिने पहाड़ अनिवार्य मौ का कराने उपांदिने इधर वैसे वहाँ आपका कराने वहाँ कैंपस के इन अंगने बात कर देगा कैंटीन ने किंग हरी आ रखा ना वटे यंद वटे गीला बांड कैंटीन ने के अहोला पहाले इन्ना सत्तू ऐसी एंड इन्नो नहीं इधर आ जाती वेजिटेबल का निपा नहीं अरे फिश का करी चिकन का करी मुद्दा आनला अरे होद मुद्दा हदा नहीं निका आवाज गया था ना तो मान देख कल हमारे को होद का लास्ट टाइम था दला केल कोला कपागन तवनेलुम कोला कपागन मान देख का गुड़ा का एक फोटो डाल दी बिना मामना हमारे पेपर प्लेट रंगी मुद्दा ඇත්තරම දවසක් කියලා මම අර කිව්වේ අඩුව ගන්න ඒ දවසේ හරි කරනවා නේද පුළුවන් හැම වෙලාවෙම කරන්න කියන එක තමයි අනිවාර්ය නමුත් අඩුව ගන්න දැන් ඔයාලට මම මේ කියන එකත් එක්ක ගෙදර පස් දිනක් කියනවනම් පස් දිනාගේ උපන්දින දවසේ අනිවාර්යෙන්ම ඔයාලට මම අද කිව්ව කතාව මතක් වෙනවා තේරුණාද ඒක උපන්දින පහටයි පොයි ටිකටයි කරන්න පුළුවන් ඔච්චර සතුටුද කියලා හිතන්නකෝ නේ මුදුම සතුටක් නේ තියෙන්නේ ඒ සම් ඒ කියන්නේ चर्यावेक्षा ඔයා ඔයාගේ ගෙදර ඉන්න අයගෙන් ඔයා අපේක්ෂා කරන දේවල් ඒ ආකාරයෙන් ඉෂ්ට වෙන්නේ නැති ඉඳ ප්‍රශ්න ඇති වෙනවද නැද්ද ඇති වෙනවනේ එතකොට ඔයාගේ ගෙදර අයවත් ඔයාට ඕන දේවල් ඉෂ්ට කරන්නේ නැත්තම් සමාජික විදිහට ගෙදර සමාජික විදිහට ඔයා මේ සමාජයෙන් අපේක්ෂා කරන්න එපා ඔයා අපේක්ෂා කරන විදිහට මේ සමාජයේ අය ඔයාත් එක්ක කටයුතු කරයි කියලා ඔයා හිතනවා මෙන්න මේ වෙලාවට එන්න ඕනේ මෙන්න මෙහෙම කරන්න ඕනේ ඔයාට මේ විදිහට කතා කරන්න ඕනේ ඔයා ගැන මෙන්න මෙහෙම වර්ණනා කරන්න ඕනේ නේද ඔයාට මෙන්න මෙහෙම ඔළුව නමලා කතා කරන්න ඕනේ බැගෑපත් වෙන්න ඕනේ නේද ඔයාගේ ඕන අයපා කම ඉටු කරලා දෙන්න ඕනේ කියලා අපි හිතාන එක එහෙම වෙන්නේ නෑ මම හිතාන ඉන්නවා නම් මට සර් කියලා හැමෝම කතා කරන්න ඕනේ කියලා මේ සමාජයේ හැමෝම මට සර් කියනවා නෑ මට සමහර කෙනෙක් සමහරට මල්ලි කියන්නේ එයි මෙහෙනවා එහෙම කියන්නත් පුළුවන් නේද කිව්වොත් එම මම මේ තැනේ හැටිලා මොකද්ද කිව්වේ කියලා ඒක බලන්න ඕනේ මම නම් හිතාගෙන ඉන්නේ ප්‍රධාන කාරණා දෙකයි මත දැන් ජීවිතේ මගේ තියෙනවා කාරණ දෙක විශේෂ කාරණ දෙක එකක් මම ගෙදරින් එළියට යනකොට නැවත ගෙදර එන්න ලැබෙයි කියලා මම විශ්වාසයක් නැහැ ඒක මම හදාගත්ත දෙයක් ඒ කාලේ ඉඳන්ම මම හිතාගෙන ඉන්නේ මම ගෙදරින් එළියට ගියාට පස්සේ ආපහු මට ගෙදර එන්න පුළුවන්කම වේද දන්නේ කියන තැන මම ඉන්නේ ඒ වගේම තමයි මගේ අනිත් කාරණාව තමයි ඔයාලා දන්නවා अरे पापिस्सक कथा पापिस्सक पापिस्साई अहिकुंटक कोल्लाई मूलिक अहिकुंटक कोल्लाई अहिकुंटक कोल्लट किसीम तनक बेदरकट गिया तनकट गिया कथा करला कुटुवद्दीला मेसियद्दीला पिंगानकट बेदरा कोप्पेकट पत्रोटिक दाल हेम कवदावत देन्ने कवदु दुन्नोत कलातुरु तेरुवा हेबै ඒ අහිකුණ්ඩක කොල්ලා එක නොලබුණා කියලා දුකටපත් වෙන්නේ නැහැ කැම ටික ලැබුණා නම් ඒකයි මොකද එයා දන්න ඔටෝමැටිකලි මෙයාට එම හම්බ වෙන්න එක්ක පස්සක මුල්ලක ඔය වගේ තැනක තමයි යාට ඒදී හම්බ වෙන්නේ කියලා හැබැයි මම යම් තැනකට යනකොට මට ඉඳ ගන්න පුටුවක් නොලැබි ප්‍රශ්නයක් නෑ මට පිටිපස්සෙන් හිට ගන්න ලැබුණා මට ආරාධනාවක් කරාට මට පුටුවක් දුන්නේ මගේ නම කිව්වේ මට එන්න කිව්වේ නිකන් මාව පැත්තකින් දීපුවා මට ප්‍රශ්නයක් නෑ ඇත්තට මම නම් හිතන්නේ එහෙමයි प्रधान पिले आराधित अमृत विजय प्रधान आराध्य अमृत विजय कथा आराधित अमृत विजय समाला प्रश्न पास मत प्रश्न यम किसी कथा कर मम दंड शिष्य पारे दट कथा कर दंड मे मगे पंती मे मगे इंकने आग बला दिता समारा हितर इधन विशेष मट वाला फिजिकल पांति बेचल अंदर
එහෙම වුණා කියලා මේ හිතා ගන්න ඉන්න ඕනේ මොකද ඒ අපේක්ෂා කරන දේවල් එහෙමම වෙයි කියලා හිතන්න බෑනේ ඉතින් මම මේ කියන්නේ ඔයාලගේ ජීවිතේ ඉස්සරහට යනකොට ඕන තරම් ඒක තමගේ ආදරවන්තයා වෙන්න පුළුවන් ආදරවන්තිය වෙන්න පුළුවන් අම්මා තාත්තා වෙන්න පුළුවන් අයියා අක්කා වෙන්න පුළුවන් සහෝදරයෝ වෙන්න පුළුවන් ඥාති වෙන්න පුළුවන් මිනිසු වෙනස් ඒ වෙනස් කියන එකත් එක්ක අර සංවේදී බව මිනිසුන්ගේ නැති වෙලා ගිහින්නේ ගොඩක් අයගේ සංවේදී බව නැති වෙලා තියෙනවා ආදරේ කරුණාව දයාව මෛත්‍රිය ඔය කියන දේවල් නැති වෙලා දේශය කියන එක ඉස්සරහට ඇවිල්ලා වෛරය කියන එක ඉස්සරහට ඇවිල්ලා වෛරයත් එක්ක ඉස්මතු වෙන්නේ අර සංවේදී බව නැති වීම ඒතර සංවේදී බව නැති වුණා කියලා කියන්නේ එතනින් එහාට ආය හිතා ගන්නත් බෑ මොකද සමහර අය ඇතුලේ තියෙන තරහව කොයි විදියට කියනවා නම් මම මේක සිද්ධියක් කියන්න යම් කිසි පුද්ගලයෙක් එක්ක ගහමරාගෙන අන්තිමේදී හිරේ ගිහිල්ලා ආපහු අර අප පිට නිදහස් වෙලා එළියට ඇවිල්ලා බලාගෙන ඉන්නවා මේ මිනිස්සයාව මරන්න කොහොමද නේ මේ මිනිස්සයා මරන්නේ කොහොමද කියලා බලාගෙන ඉන්නකොට මේ මිනිස්සයා ගෙදර එළියට එනකොට මේ මිනිස්සයාට වෙඩි තියනකොට නෝනා කෑ ගහගෙන යනවා මහත්තයාට වෙඩි තියන්න එපා කියලා නෝනා ප්‍රෙග්නන්ට් එතකොට අර නෝනා බලාගෙන ඉද්දිම මහත්තයාට වෙඩි තියනවා මැරෙන්න ඊට පස්සේ නෝනා කෑ ගහනකොට නෝනටත් වෙඩි තියනවා වඩයි හැමතැනටම වෙඩි තියෙනකොට මම මේ කියන සංවේදී බව නැති වී ඒ වෙඩි තියෙන විතරක් නෙවෙයි ඊට පස්සේ එයාගේ දුව පොඩි දුව කෑ ගහගෙන ඉතින් නේද දුවටත් වෙඩි තියෙනවා දැන් හිතන්නකෝ මිනිසු තුළ සංවේදීකම නේද තොර සංවේදීකම නැතු වුණොත් එතනින් යා මොනවද කරන්නේ තොර දේශයේ තරහක් එක්ක එන අර සංවේදීකම නැතිවීම තුළ බය නැතුව ගිහිල්ලා කපලා කොටලා ඉන්නේ දැන් පස් දෙනෙක් මම දැක්ක පස් දෙනෙක් මරලා දානවා සංවේදීනේ දැන් මේ රත්තරන් බෝ ටික හොරගම් කරන්න ගෙදර හතර දෙනෙක් මරලා දාන. පෞගේ කාලේ හොයලා බලනකොට අර ගෙවල් වලට බඩු විකුණන්න එන මිනිස්සු ගණ්ඩේපා ගෙදරට කිසිම විලා. ගෙදර කවුරුත් ඉන්නවද නැද්ද කියලා බලන වයස කාලට වතුර එකක් ගේන්න කියලා ගිය ගමන් ටක් ගාලා මෙහෙම නාහිර කරලා ගැට ගහලා මරලා දාලා ගියේ. එහෙම අට දෙනෙක් මරලා දාලා ගෙවල් ගන්න. මිනිස්සුන් සංවේදීනේ. නේ? දැන් මේ සංවේදී බව නැති වුණාට පස්සේ කිසිම දෙයක් ප්‍රශ්නයක් නැහැ. එයාට එයා බස් එකේ ඉඳගෙන යනකොට ඒ සීට් එකම ගාව ගැබිනි මම කිටගෙන ගියා කියලා එයාට ප්‍රශ්නයක් නෑ මොකද එයා සංවේදීනේ වයසක කෙනෙක් කිටගෙන ගියා කියලා එයාට ප්‍රශ්නයක් ආබාධිතේ කිටගෙන ගියා කියලා එයාට ප්‍රශ්නයක් මොකද එයා සංවේදීනේ මම බට්ටික කෑවොත් එද ගෙදර අනිත්‍යම් කෑවත් එකයි නැතත් එකයි සංවේදීකම නෑ මොකද අනිත්‍ය කෑවත් බිව්වද කියලා හොයන්නේ නෑ මම සංවේදීනේ මම පිළිබඳව එයා හෙව්වට මම එයායි පිළිබඳව හොයන්නේ එයා මතක තියාගන්න ජීවිතේ සංවේදීකම නැති කරගන්න එපා තමගේ ආදරවන්තය ආදරවන්තිය උපරිමයෙන්ම තමන් ගැන හොයලා බලනකොට සමත් කෙනෙක් ඒ ගැන කියා කරන්නේ. ඒ හේතු මොකුත් නෑ සංවේදී බව නැති වෙලා. සංවේදීනෙත් බව නැති වෙච්ච මනුස්සයෙක්ගෙන් ගන්න දෙයක්වත් නෑ ඉස්සරහ. මොකද සංවේදී බව නැති වෙච්ච ගමන්ම එයාගේ අර ආදරේ සෙනෙහස වගේ දේවල් අහිමි වෙලා යනවා. ඊට පස්සේ එයාගාව තියෙන ක්‍රෝධයේ වෛරය වගේ දේවල්. ඒව තමයි ඉස්සරහට ගියේ. ඉතින් ඒවත් එක්ක ගමනක් නෑ. මේ මිනිසු ගාව ඒව තියෙන. දැන් අර තිරිසන් සත්තු ගාව එහෙම එකක් නෑ. තිරිසන් සත්තු ගාව ඔය කියන ඔක්කොම නෑ නේ. කවදාවත් තිරිසන් සතේ තව එකෙක් මරන්න ඕනේ කියලා ගිහිල්ලා මරුවා. ඌට කණ්ඩ ටිකට හරි මොනවා හරි දේවල් ටිකට ගිහිල්ලා පොඩ්ඩක් කපා ගත්තට එහෙම මරන්න ඕනේ කියලා එහෙම මරන්න යන්නේ. එහෙම මරන්නේ නෑ. මිනිස්සු තමයි එහෙම ගිහිල්ලා මරන්නේ. ඒතකොට ඉස්සෙල්ලාම කරන්නේ අර මිනිස්සුළු වෛරය ඇති කරලා ක්‍රෝධය ඇති කරලා ඒ දේවල් හරහා මේ සංවේදී බව අයින් කරලා දාන්න. එහෙනම් මම ඔයාලට කියන දේ තමයි ජීවිතේ කිසිම දවසක සංවේදී බව නැති වෙන දේවල් පිටිපස්සෙ යන්න එපා. සංවේදී බව කියන එක තියාගන්න හදවතේ තියාගන්න ඒක තියෙන්න ඕන ජීවත් වෙන්න මනුස්සෙක් විදියට ජීවත් වෙන්න නම් ඒක තියෙන්න ඕනේ ඒ නිසා ඒ සංවේදී හැඟීම් නිතරම ඇති කරගන්න දැන් ওই සත්තුන්ගේ දිනකට වඩාට ඇති වෙන සංවේදී හැඟීම් මේ මිනිසුන් උදව් කරනකට වඩාට ඇති වෙන සංවේදී හැඟීම් මේ ඒතර ඒ දේවල් එක්ක අපේ ජීවිතේ ගොඩාක් දේවල් අපිට දිනන්න හොඳට අනුකම් දෙන්න අනුකම් දින යන්න මොකද ජීවිතේ ඔතන නතර වෙයිද කියලා අපිට කියන්න බෑ හැබැයි මේ යන ගමනේ සතුටින් ඉන්න තමන්ගේ අද දවසේ තමන් මොනවා කරවුවත් තමන්ගේ ඕන එපාකම් යුතුයකම් ටික හරි ඉටු කරලා දිනනවා නම් බය නැතුව ඉන්න නේද බය වෙන්න දෙයක් නැහැ නේද අපම මරනවා තමයි නමුත් මේ මැරෙන දවස එනකම් අපි නොමරනවා කියලා හිතාගෙන ජීවත් වෙන්න ඕනේ ඒක තමයි නැත්තම් මේ ගමන එහෙම යන්න බෑනේ අපිට ඒ නිසා අපි එතෙන් යනවා උත්සාහය අපි ගාව තියෙනවා හැබැයි අපේ හිත හැම වෙලාවෙම සංවේදී ඇති වෙන විදියට වැඩ කරන්න ඔයාට ඇත්තටම ඕනේ නම් මේ සසර ගමන කෙලවර කරගන්න පුළුවන් හැම වෙලාවෙම ඔය සමත භාවනාව වඩන්න. විදර්ශනාව ගැන මම කතා කරන්න යන්නේ මොකද විදර්ශනාව කියලා කියන්නේ එතන මිහගේ ලොකු එකක් ගැඹුරක්. ඒක ගැන කතා කරන්න ඕනේ නම් අපි දවසක් දාගමු කතා කරමු නේද? නිවන ගැනම කතා කරමු කිසිම ප්‍රශ්නයක් නැහැ. නිවන දකින්නේ කොහොමද කියන එක දක්වා කතා කරමු. ගැටලුවක්ම නැහැ.
හැබැයි ඒවා කොහොම විවෘතව කතා කරන්න නෙවෙයි ඒකේ අවශ්‍යතාවය තියෙන ඇයි අපිට එකතු වෙලා කතා කරන්න පුළුවන් මම ඇත්තටම උත්සාහ ගන්න පුළුවන් උපරිමයෙන්ම ඔයාලා සහභාගී වෙන්න එක දවසක් හරි අරගෙන ජීවිතයේ සංවේදී භවයෙන් යුක්තව ජීවිතය කියන්නේ මොකක්ද කියන එක පැහැදිලිව අවබෝධ කර ගැනීම සඳහා අපි එක් දින වැඩමුළුවක් අපි ලෑස්ති කරමු ඒකේ හිත හදා ගැනීම සඳහාම අවශ්‍ය වැඩසටහන් ටික හදමු එතකොට ඒකේ ඔයාලට එන එක සම්බන්ධයෙන් සහ යන එක සම්බන්ධයෙන් විතරක් ඔයාලගේ අවශ්‍යතාවය ඉටු කරගන්න අවස්ථාව දීලා කනගුණ එකේ ඉඳන් අනිත් දේවල් ටික ඔක්කොම මම මේ හදලා දෙන්න හැබැයි මට ඒක ඔයාලට බොහෝ විට නුවරට එන්න වෙයි මොකද මම මේ කියන අතිරේක වැඩසටහනක් මොකද එච්ආර්එම් එකට අදාළ එකක් නෙවෙයි ජීවිතේ වැදගත් වෙන එකක් ඒ නිසා අපි දවසක් හෝ දෙකක් ඉදිරියේ දාමු ඔයාලට සහභාගී වෙන පුළු පුළුවන් තැන්වල ඒ දේ කරමු නුවර කොහෙද කියන එක මම තීරණය කරන්න තීරණය කරලා අපි ඒ වගේ වැඩසටහන දෙකක් කරමු බොහොම හොඳ වැඩසටහන නේද වටිනාකම යුක්තව Taman දෙයක් ගන්න පුළුවන් දේවල් ටිකක් අපි කරමු හරි එහෙනම් ඊයේ සහ පෙරේදා දිනයන් වලදී ඒ සත්තුන්ට ආහාර ලබා දීලා ඒ කටයුතු වල සහසම්බන්ධ වෙච්ච සියලු දෙනාටම මම හදවතින්ම ආශිර්වාද කරනවා තවත් එවැනි කාර්යයන් අඛණ්ඩව ඉස්සරහට කරගෙන යන්න පුළුවන් වෙන්න කියලා ඒකේ පින් ආනිසංස ඔක අනිවාර්යයෙන්ම ඔයාලට හම්බ වෙන්නේ නේද එළුව මෙළුව දෙලොටම ඔක අතසීම වැදගත් වෙනවා මොකද සංසාර භව ගමනේ අපි දන්නේ අපි හිතපු දැන් දන්නෙත් නෑ අපි ඊගාවට යන දැන් දන්නෙත් නැති නිසා පරිත්තරව දෙමව්පියොත් එක්ක ගොඩාක් ආ සහභාගීව වැඩේ කරා ඒ අයගෙත් ඒ සතුට තියෙනවා ඔයාලා ගාවත් ඒ සතුට තියෙනවා පුළුවන් හැම වෙලාවෙම ඒ අසරණ සතුන්ට කෑම දින්ඩය කියලා කියන්න බෑ වතුර දින්ඩය කියලා කියන්න බෑ පිපාසයෙන් ඉන්නවා බඩගින්නේ ඉන්නවා ඒ නිසා ඒක සංසිඳ වීම මහා ලොකු සලයක් හරි ඊගාවට ලියා ගන්න कार्यफल वेतन पद्धति निर्माण क्रीमे संविधान मुहन दिन अभियोग विशुम संविधान कार्यफल वेतन सलसुम वर्ग कार्यफल वेतन सलसुम वर्ग කාර්යඵල සඳහා වේතන සැලසුම් වර්ග දැන් කාර්යඵල සඳහා වේතන සැලසුම් වර්ග අපිට කතා කරන්න පුළුවන් කීපයක් තියෙනවා හරිද කීපයක් තුනක් හතරක් විතර අපි ගාව තියෙනවා හතරක් අපි කතා කරනවා කාර්යඵල සඳහා වේතන සැලසුම් වර්ග ඒකේ ලියාගන්න මේ සඳහා යොදා ගන්නා ප්‍රවේශයන් හතර අනුරාගත හැකිය හඳුනාගත හැකිය ඒකේ පළවෙනි එක ගන්න තනිපුද්ගලයන් පාදක කරගත් සැලසුම් මෙහිදී තනි තනි පුද්ගලයන් සංවිධානයේ දක්වන දායකත්වය හඳුනාගෙන ඒ අනුව
ඒ අනුව ප්‍රතිලාභ ලබා දේ ඒ අනුව ප්‍රතිලාභ ලබා දේ දැන් ඔය මේකටම ලියා ගන්න තනි පුද්ගල පාදක වේතන සැලසුම් වලදී තනි පුද්ගල පාදක වේතන සැලසුම් වලදී වාර්ෂිකව එක් එක් පුද්ගලයාගේ දායකත්වය වාර්ෂිකව එක් එක් පුද්ගලයාගේ දායකත්වය හඳුනාගෙන වසරකට වරක් මූලික වේතනයට කුසලතා වේතන එකතු කරනු ලැබේ දැන් ඔන්න ඔය කියන එක ඔයාට බලා ගන්න පුළුවන් ගැසට් එකක් බලන්නකෝ ගැසට් එකේ තියෙනවා වාර්ෂිකව ඒ රැකියාවට එකතු වෙන ප්‍රමාණය රුපියල් 1100ක්. එතකොට අවුරුද්දක් අවසානයේ 1100කින් එයා රැට්ප වැඩි වෙනවා. එතකොට ඊගාව අවුරුද්ද මේ මූලික වටපිට දැන් තිබෙන රුපියල් 20000 අහිඳා ඊළඟ අවුරුද්දේ මූලික වටපිට 21120. ඊට පස්සේ ඊගාව අවුරුද්දේ ආපහු මෙන්න 1150ක් ඇද්දේ. එතකොට මේකට එකතු වෙනවා. ඔය විදිහට කියලා එයා රිටයර් වෙනකොට කීයක්ද හම්බෙන්නේ කියලා ඒකේ දාලා තියෙනවා. තේරුණාද? තොර වාර්ෂිකව ඕකට එකතු වෙන්න පුළුවන් ඕකේ වාසි වගේම අවාසිත් තියෙනවා ඔය වේතන ක්‍රමයේ වාසි වගේම අවාසිත් තියෙනවා ලියා ගන්න තනි පුද්ගලයන් පාදක කරගත් වේතන සැලසුම් වල වාසි හා අවාසි වාසි එක සේවා දායකයාගේ කාර්ය සාධනය වැඩි වේ සේවා දායක කාර්ය සාධනය වැඩි වේ ඊගායක තනිපුද්ගල අරමුණු තනිපුද්ගල අරමුණු ඉටු කර ගැනීම තනිපුද්ගල අරමුණු ඉටු කර ගැනීමට උපකාරී වේ ඊගායක වේතන සාධාරණත්වයේ ස්ථාපිත කිරීමට වේතන සාධාරණත්වයේ ස්ථාපිත කිරීම උපකාරී වීම ඊගොඩ අවාසි දැන් බලන්නකෝ අමල් ඉන්නවා කමල් ඉන්නවා අමල්ට කලින් තමයි කමල් ආවේ හැබැයි පස්සේ ආපු අමල් සමානට කමල්ට වඩා වැඩිපුර වැටුම් ගන්න කාර්ය සාධනෙ වැඩි කරලා පෙන්නනවා. එතකොට ඒ ඒ සේවකයන් අතර ගැටුම්කාරී තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. ඒ වගේම අර භාණ්ඩ නිෂ්පාදනය කිරීමේදී සංවිධානයේ ගුණාත්මක අරමුණු ටික බිඳ වැටෙන්න පුළුවන්. ඒ වගේම සංවිධානයේ නම්්‍යතාවයන් ඒව පවා සීමා වෙන්න පුළුවන්. ලියා ගන්න එක සේවා දායකයන් අතර සහයෝගීතාවයේ බිඳ වැටීම. සේවා දායකයන් තර සහයෝගීතාවයේ බිඳ වැටීම දෙක සංවිධානයේ ගුණාත්මක අරමු සංවිධානයේ ගුණාත්මක අරමු බිඳ වැටීමට හේතු වීම සංවිධානයේ ගුණාත්මක අරමුණු බිඳ වැටීමට හේතු වීම
संविधान नव्यता नम्यता नव्य नम्यता फ्लेक्सीबल के सीमा भी देवनी खंडायां पादक सेलसु खंडायां पादक सेलसु मेहम लिया खंडायां प्रतिपल पादक करगे खंडायां प्रतिपल पादक करगे खंडायमे सैम सामाजिके कुटम खंडायमे सैम सामाजिके कुटम समान प्रतिलाभ लबादी समान प्रतिलाभ लबादी समान प्रतिलाभ लबादी खंडायां पादक सलसुम वलद खंडायां पादक सलसुम वलद वासिहा आवासी किही पया देखा गत है कि खंडायां हंगीम इहलया खंडायां हंगीम इहलया देख तनिपुद्गल कार्य साधने मेनीमट वडा तनिपुद्गल कार्य साधने मेनीमट वडा खंडायां कार्य साधने मेनीम पहसुवी खंडायां कार्य साधने मेनीम पहसुवी आवासी देवक पैदी समान सामाजिक अवंको दायक दत्ते दायपन्ने ने खंडाय में तन सामाजिक खंडाय में अत्यंत सामाजिक है अवंक व दायकत्व लबा नदी में अवंक व दायकत्व लबा नदी में अब को में का समान प्रतिलाभ भुक्ति विंदिने वा नहीं दे देख तनिपुद्गल कार्य साधने वैधिक रक्षा नहीं में संधा तनिपुद्गल कार्य साधने वैधिकर गैनी में संधा सेवा दायकीन अभिप्रेरणे नवी ने खंडाय में अतुले इन नहीं था तमांगे पुद्गल के देवल वैधिकर गांडे या उत्साह करने ने खंडायां खंडायां तरंगे निशा समारला संविधान अरुण विनवा अंतर खंडायां तरंगे हेतु अंतर खंडायां तरंगे हेतु संविधान समस्त अरमूल दिशा न तवे कत्ती कर्मांत साल सल की गेवा
හරි තුන්වෙනි කියන්නේ කර්මාන්ත ශාලා පාදක වේතන සැලසුම් දැන් මේකෙදි සම්පූර්ණ කර්මාන්ත ශාලාවේම කාර්යක්ෂමතාවයේ සැලකිල්ලට අරගෙන හැමෝටම එක සමාන වේතනයක් ගෙවනවා දැන් එහෙම ගෙවන තැන් තියෙනවා දැන් උදාහරණයක් විදියට ඔය නැව් සමාගම් ඒ නැවේ ඉන්න ඔක්කොටම එක සමාන වැටපත් ගෙවන වෙලාවල් තියෙනවා දැන් ඔය බහුදින දිවර යාත්‍රා කියලා තියෙනවා අන්න ඒ වගේ වැඩ කරන ඒවට නේද ඒතරග ඒ කර්මාන්ත ශාලාවේ වැඩ කරන ඔක්කොටම එක සමාන වැටපත් තමයි හම්බ වෙන්නේ කියාගන්න මෙහෙම समस्त कर्मान सालावे कार्यक्षमतावे पदनम करगिन कार्यक्षमतावे पदनम करगिन अदाल कर्मान सालावे अदाल कर्मान सालावे सियलुम सेवक्यांत समान वेतनया गेवन लबाई कर्मांत साला पादक सलसुंबल वासिहा आवास कीपया वासिहा आवास कीपया पहत परिधि हंदुनागत है कर वासी लियन संविधाने समस्त फलदायिका वासी यड़ते संविधाने समस्त फलदायिका इहलयामट इवहल वीम मुगद कोम महंसीला वेड़ करावी नेत्तां वेटु पाड़ुए निसा हमो महंसीलिंका කර්මාන් ශාලාවේ ඵලදායිතාවය වැඩි වෙනවා දෙක සේවක අභිප්‍රේරණේ ඉහළ යාම සේවක අභිප්‍රේරණේ ඉහළ යාම ඊගායක ආයතනයේ නිෂ්පාදන හා සේවාවල ආයතනයේ නිෂ්පාදන හා සේවාවල गुणात्मक भावे इहलयाम गुणात्मक भावे इहलयाम ईगायक सेवादायकयान अतर सेवादायकयान अतर तरंगयक नमति निसा तरंगयक नमति निसा निर्माणशीलित्वेट इडो कड़े लगे यागे तमंगे दक्षता निदासे पेन्नन्न पुलुवन् मोकद तरंगयक् नै कर्मशाला ओक्कोम पोदुवे वेड करन्न वेलावक् इतिरि वेनवा ई सदहा अवासी ओय कोच्चर किव्वत् समान सेवकयुन्न अडुवेन वेड करन्न उत्साह करनवा अवंको वेड करन्न नैतिकम नैद अवासी ඇතැම් සේවකයන් ඇතැම් සේවකයන් අඩුවෙන් වැඩ කිරීමට පෙළඹීම ඇතැම් සේවකයන් අඩුවෙන් වැඩ කිරීමට පෙළඹීම ඊගොඩ කලමනාකාරීත්වය හා සේවකයන් අතර ගැටුම් ඇතිවිය හැකිවීම හරි දැන් අතන එක කර්මාන් ශාලාවක් සැලකිල්ලට අරගෙන එකේ මේකේම නේ සමස්ත සංවිධානය සමස්ත කාර්ය සාධනය පදනම් කරගෙන සේවාදායක
දැන් හිතන්නකෝ දිනපාල කියලා එහෙම නැත්නම් දම්රෝ කියලා සීතා සිංගර් සොප්ලොජි මෙයාලගේ සංවිධානයේ බ්‍රාන්චස් ගත්තට පස්සේ ගොඩාක් තියෙනවා නේ එතකොට මේ හැම එකක්ම සැලකිල්ලට අරගෙන සමස්ත සංවිධානයේම කාර්ය සාධනයේ පදනම් කරගෙන තමයි ඔක්කොටම වේතන ගෙවන්නේ ලියා ගන්න මෙහෙම සංවිධානයේ සමස්ත කාර්ය සාධන පදනම් කරගෙන සංවිධානයේ සමස්ත කාර්ය සාධනයේ පදනම් කරගෙන සේවාදායකින් වේතන ගෙවීම මෙහිදී සිදුවේ මෙහි වාසි හා අවාසි කිහිපයකි ඔක්කොම ළඟ ළඟ යන්නේ ඒවා හරි මෙහි වාසි හා අවාසි කිහිපයකි වාසි සංවිධානයේට මූල්‍ය නම්‍යතාවය සංවිධානයේට මූල්‍යමය නම්‍යතාවය ෆ්ලෙක්සිබල් ගතිය ඇති කර ගැනීමට අවස්ථාවක් ලැබීම දැන් ඒකේ උදාහරණ ලියන්න ඕනේ දැන් ආර්ථික අවපාතයක් තියෙනකොට ලාභදායිත්‍ය අඩු වෙනකොට සේවකයන්ගේ වැටුප ඔටොමැටිකලි අඩු වෙලා යනවා ඈ ඒකයි කියන්නේ දෙක සේවක කැපවීම වැඩි වෙනවා සේවක කැපවීම වැඩි වෙනවා සේවක කැපවීම වැඩි වෙනවා ඊගොඩ සංවිධානයේට බදුවාසි ලබා ගැනීමට හැකි වෙනවා සංවිධානයේට බදුවාසි ලබා ගැනීමට හැකි වීම අවාසි සංවිධානයේට දීර්ඝකාලීනව සංවිධානයේට දීර්ඝකාලීනව මූල්‍ය දුෂ්කරතාවයන්ට මූල්‍ය දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවීම ඊගයක සංවිධානයේ පාඩු ලබන විට සංවිධානයේ පාඩු ලබන විට සේවාදායකින්ට ප්‍රතිලාභ නොලැබීම පාඩු ලබනකොට හම්බ වෙන්නේ. එතකොට එහෙනම් මම ඔන්න ඕක වේතන සම්බන්ධයෙන් ඔතනින් කතා කරලා ඉවර කරා. තේරුණාද? දැන් සංවේදනාස්සේ ප්‍රධාන කාරණා තුනක් කිව්වනේ මම. සංවේදනාස්සේ ප්‍රධාන කාරණා තුනක් එකක් වේතන අනිත් එක දිර්ධීමනා අනිකු ප්‍රතිලාභ. ඔකනේ කිව්වේ දැන් වේතන ටික ඉවරයි. දැන් මම කතා කරන්නේ මොකද්ද? දිර්ධීමනා. ලියා ගන්න මාතෘකාව දිර්ධීමනා incentive. දිර්ධීමනා මේ වලියා ගන්න සේවාදායකයන්ගෙන් ඉහළ මට්ටමක කාර්ය සාධන ලබා ගැනීමේ අරමුණින් වේතන සහ අත්තිකාල ගෙවීම් වලට පරිබාහි වේතන සහ අත්තිකාල ගෙවීම් වලට පරිබාහිව
ओटी वाल अमतर वेतन सह अतिकाल गिगीमट पारिबाहिक करणु लबन गिवी करणु लबन गिवी दिरी दीमना लेस दिरी दीमना लेस हाँ नुनु लबी दिरीदीमना मगिन सम्मत कार्य साधने इक्मवा सम्मत कार्य साधने इक्मवा वेड करन सेवा दायकींट वेड करन सेवा दायकींट ओंगे इपेयीं वेडी कर गेनींट ඔවුන්ගේ ඉපයින් වැඩි කරගෙන අවස්ථාවක් ලැබෙන අතර දිරිදීමනා ප්‍රධාන කොටස් දෙකක් වේ ඒක එක මූල්‍යමය දිරිදීම එක ලියාගෙන ඉවරලා අපි ඊගොල්ල කතා කරමු එක මූල්‍යමය දිරිදීම ලියන් මෙම සේවාදායකින්ගේ වේතන සහ අත්තිකාල සේවාදායකින්ගේ වේතන සහ අත්තිකාල ගෙවීම් වලට අමතර ගෙවීම් වලට අමතරව සේවක කාර්යක්ෂමතාවයේ වැඩි කිරීම සඳහා සේවක කාර්යක්ෂමතාවයේ වැඩි කිරීම සඳහා ලබා දෙන්නා වූ මුදල්මය ගෙවීම ලබා දෙන්නා වූ මුදල්මය ගෙවීම මූල්‍යමය දිරිදීමනාවේ මෙම මූල්‍යමය දිරිදීම නම් ඍජුව වක්‍ර ලෙසද වෙන් කර හඳුනා ගනි මෙහි ඍජු දීම නම් कार्य साधने पदनाम करके लबा दिनातर वक्र दीमना कार्य साधने संबंध नवे වක්‍රදීමනා කාර්ය සාධනයට සම්බන්ධ නොවේ දැන් මේ බලන්නකෝ මම උදාහරණයකුත් එක්ක ඔක දාලා තියෙනවා දැන් ආය දා ගන්න ඕනේ දැන් මූල්‍යමය දිරිදීමනාගේ අතර පස්සේ සේවාදායකයන්ගේ කාර්ය සාධනයේ පදනම් කරන්න පැමිණීමේ දීමනා ප්‍රසාද දීමනා නිෂ්පාදන මත දීමනා කියලා ඒවා අපි කියන්නේ ඍජු දීමනා ඒතර වක්‍ර කියලා කියන්නේ සේවකයන්ගේ නිමාඩු මුදල් බවට පත් කිරීම ඔක රාජ්‍ය සේවයේ ඒ දවස්වල දුන්නා දැන් ඕක නතර කරලා තියෙනවා නිකන් චාර්ට් එකක් දාන්න මූල්‍යමය දිරිදීමනා කියලා එකක් ඍජු කියලා දාන්න අනිත් එක වක්‍ර කියලා දාන්න නිකන් ওই දෙක දාගන්න පැත්තකින් එකක් ගන්න
ऋजु आकृतियों दागा दी देखो इच्छा कार्य साधने पदनाम करवा कार्य साधन संबंध नोन दीमना वक्र दीमना किला की उदाहरण तो रमिनी दीमना प्रसाद दीमना निष्पादन दीमना किला मेकट मेकट निवाड़ मुदल बार पत्किरी दान दी हरि सेवादायकी निष्पादन हो सेवा इलाक निष्पादन हो सेवा इलाक सेवादायकी निष्पादन हो सेवा इलाक वेडिकिरीमट हेतु सियलुम मुदल में नोन मुदलमय नोवन प्रोत्साहन ओके प्रोत्साहन क्रम प्रोत्साहन क्रम मूल्यमय नोवन दिरिदी मनावे एना वेटुक वेटी एना उसासी मद्देला श्रमिक संबंधता वेटी करला दुग्गनी दिरिदी में क्या मार गेरे गेरे नेद एदोट सुवधाम संविधान करने वा मेवा उदाहरण विधिमा दुग्गन विसंधी में क्रिया मार्ग अनुगमने विधिमा विधिमा दुग्गन विसंधी में क्रिया मार्ग अनुगमने हरि एना उन्न मम इवर करना दिरी दीमा इवर हरि पास दिन अनेकु प्रतिलाभ संवेदना से कारण तो नहीं अनुभूत प्रतिलाभ अनुभूत प्रतिलाभ लियन अदर बेनिफिट्स में वेतन अतिकाल गेवीम सा दिलदी मनावरट परिबाही वेतन अतिकाल गेवीं सह दिरिदी मनावरट परिबाही सेवादायकींगे जीवन तत्व सेवादायकींगे जीवन तत्व इहल नन्वालीम संधा इहल नन्वालीम संधा संविधाने लबा देना ओणैम आकार एक पहासुकम अनेकुत प्रतिलाभ लेस हंदुना गनी हरि
හරිද එහෙනම් ඔන්න ඔතනින් ওই කාරණා ටික මම කතා කරලා ඉවර කරනවා එතකොට මේකේ සුබසාධන පහසුකම් සේවාදායක සුබසාධන පහසුකම් කියලා උදාහරණයක් දාන්නකෝ සේවාදායක සුබසාධන පහසුකම් කියලා උදාහරණයක් දාන්න එතකොට සුබසාධන පහසුකම් ගැන වෙනම පාඩමක් තියෙනවා තේරෙනවද දැන් ලබන සතිය අපි පටන් ගන්නකොට කතා කරන්නේ ඒක මේ තියෙන සුබසාධන පහසුකම් මේ තියෙන සේවාදායක සුබසාධන කළමනාකරණය යටතේ කතා කරන්නේ සේවාදායක සුබසාධන පහසුකම් හරිද එතකොට මේක මාත්‍ර කතා කරන්න තියෙනවා මේකත් එකම සේවාදායක සෞඛ්‍ය හා ආරක්ෂාව ගැන කතා කරන්න තියෙනවා හැබැයි දැන් මේ ටික බලා ගන්නකෝ දැන් වේදන ගැන මම කතා කරන්නේ එතකොට වේදන ගැන කතා කරනකොට සාමාන්‍ය වාඩ වැටුප්ලේකණයක් හදන්නේ නැහැ ඩිප්ලෝමා එකේදී හයි ඩිප්ලෝමා එකේදී වාඩ වැටුප්ලේකණයක් හදන්නේ නෝ නමුත් මම වාඩ මේක පෙන්නන්නම් වැටුප්ලේකණයක් හදන්නේ කොහොමද කියලා සේවකයෙකුගේ තේරුණාද සේවකයෙකුගේ වැටුප්ලේකණයක් හදන්නේ කොහොමද කියලා මම ඔයාලට කියන්නම් මෙන්න මේ බලාගන්න ලියාගන්න එපා හරි ලියාගන්න එපා මම ඔන්න වැටුප්ලේකණේක ආකෘතියක් ඔයාලට නෝට් එකට දාලා එනවා මේක කවුරු කලබල වෙන්න එපා දැන් දැන් මේකේ වැටුප්ලේකණේ හදනකොට සේවක අංකය තියෙනවා සේවක අංකය එම්ප්ලොයිස් නම්බර් එක ඊට පස්සේ මෙතන තියෙනවා එයාගේ නම හරිද එයාගේ නම තියෙනවා ඊට පස්සේ මෙයාගේ තියෙනවා මූලික වැටුප මූලික වැටුප ඊට පස්සේ ආගෙන අත්ති කාල දීමන එයාගෙන ප්‍රසාද දීම ප්‍රසාද දීමන හරිද එතකොට එනවා මෙතන එනවා දල වැටුප අපි කියන එකට දල වැටුප ඔන්න ඔතන එනවා දල වැටුප දැන් මෙතන නිහාට තියෙන්නේ අඩු කිරීම කියලා අපි කියනවා අඩු කිරීම කියලා අපි කියනවා මොනවද මේ අඩු කිරීම EPS සේවක අර්ථ සාධක අරමුදලට සේවකයාගෙන් 108ක් අඩු කරන්න ඕනේ EPS අඩු කරන්න ඕනේ එතකොට සේවකයා වෘත්තීය සමිතියේ දායකත්වයක් ගෙවන්න ඕනේ ඒකට අපි කියනවා වෘත්තීය සමිතිය දායක හරිද ඊට පස්ස සමහරවල් සුභ සාධනයේ කියනවා සුභ සාධන දායක මුදල් ගෙවන්න ඒ වගේම ඔයාලා දන්නවා මෙයා වැඩ කරගෙන යද්දී වැටු ප්‍රතිකාරම් ගන්න පුළුවන් මාසේ අන්තිම වෙනකන් නෑ වැටු ප්‍රතිකාරම් ගන්න පුළුවන් ඒකට අපි කියනවා වැටු ප්‍රතිකාරම් ඒ වගේම මෙයාගෙන් හවුසින් ලෝන් එකක් ගන්න දින ඒක බැංකුවට කැපෙනවා ණය වාරික කැපෙනවා ණය වාරික හරිද උතන මෙතන එනවා මුළු අඩු කිරීම උතන මෙතන එනවා සුද්ධ වැඩ හරි තව රූල් දෙකක් මට අඩුයි හරි මෙතන ඊහා තව රූල් දෙකක් තියෙනවා ඒ රූල් දෙක මම මෙතනින් ගහපෙන්නේ. මේ තියෙන මෙතනින් එහා ගන්න තියෙන රූල් දෙක මොකක්ද? ඒක තියෙන්නේ සේවා යෝජකයාගේ දායකය. හරිද? ඒකේ තියෙනවා EPF. සේවා යෝජකයා 112ක් ගන්න ඕනේ ETF. 103ක් ගන්න ඕනේ. සේවකයා වෙන්නේ හරි එතකොට මෙන්න මේ විදිහට තමයි වැටුප් ලේඛනයක් නිර්මාණය වෙන්නේ දැන් හිතන්න එම්ප්ලොයි නම්බර් එක සේවකයා අමන් හරි එයාගේ මූලික වැටුප රුපියල් 20000 මේ හැදෙන විදිහ මම කියන්නේ අත්තිකාල දීමන යාට තිබුණා 3000 ප්‍රසාද දීමන 2000ක් තිබුණා එහෙනම් දල වැටුප කියලා කියන්නේ මේ තුනෙන් එක 25000 හරිද 25000 EPF කියලා කියන්නේ සේවක අර්ථ සාධක අරමුදලට සේවකයාගේ මූලික වැටුපට 108ක් තේරුණාද මුළු වැටුපට නෙමෙයි දල වැටුපට නෙමෙයි මූලික වැටුපට මෙයාගේ මූලික වැටුප රුපියල් 20000යි 20000න් 108ක් කියලා කියන්නේ 1600යි අපි හිතමු හැම සේවකෙකුට වෘත්තීය සමිතියේ රුපියල් 400ක් ගෙවන්න හැම මාසෙම ඒක සුභ සාධන සංගම රුපියල් 200ක් ගෙවන්න සුභ සාධන සංගම
වැටු ප්‍රතිකාරමක් මෙයා කියන සුදුදා හරි කරගෙන මෙයා ණයක් කරගෙන තියෙනවා ඒකට බැම්පුණේ වාරිකේ උත්සව දා කැපෙන දැන් මෙයාගෙන මුළු අඩු තියෙන ටික කීයද මෙතන 2000යි 5000යි 7000යි 7200 දැන් මෙයාගේ අතට එන හම්බෙන වැටුප වෙන්නේ 25000යි 7200 ගියාම එයාට හම්බෙන්නේ කීයද 17800 මේක තමයි 17800 එයාට හම්බෙන වැටුප එතකොට මෙන්න මෙතන තාවන් සේවා යෝජකයාගේ දායකය ගැන මම කතා කරා ඒතොර සේවා යෝජකයා ගෙවන්න ඕනේ කීයද සේවකයාගේ මූලික වැටුපට 12 කියලා කියන්නේ මූලික වැටුප කියලා 20000යි 20000 12 කියලා කියන්නේ කීයද 2400ක් එයා ගෙවන්න ඕනේ ඒ වගේම 103 ओपन कर ඒ ගිණුමට හැම මාසෙම රුපියල් 4000ක් යන්නේ. ඒ වගේම අමල්ගේ නමින් සේවා නියුක්ති භාර ආරමුදලකුත් එහි ආරම්භ කරනවා. ඒකට හැම මාසෙම රුපියල් 600ක් යන්නේ. අමල්ගේ සේවා කාලය අවසන් වෙනකොට අවුරුදු 55 ඉවර වෙලා විශ්‍රාම යනකොට එයාට මේ ආරමුදලේ තියෙන සම්පූර්ණ මුදල් ටික ගන්න පුළුවන් පොලියකුත් හම්බ වෙනවා. සේවා නියුක්තිය කියන එක හැමදාම එයා රස්සාවෙන් අයින් වෙන ඕන වෙලාවක එයාට ගන්න පුළුවන්. මේක ගන්න පුළුවන් අවස්ථා කීපයක් තියෙනවා එක්ක රටා තයරලා යනවා පූර්ණ කාලීන ආබාධයකට ලක් වෙනවා මේ අරමුදලේ තියෙනවා ගන්න පුළුවන් මේ අරමුදල පාවිච්චි කරලා ණය මුදල් ගන්නත් පුළුවන් අපේට තියෙනවා කාන්තාවක් නම් මෙන්න මේ අරමුදල විවාහ වෙන අවස්ථාවේදී ගන්න පුළුවන් විවාහ වෙන අවස්ථාවේ ගන්න පුළුවන් ඒ වගේම රජ්‍ය රැකියාවකට මාරු වෙනවා නම් මේ අරමුදලේ තියෙන මුදල් ටික ගන්නත් පුළුවන් ඒ කියන්නේ ඒ සම්බන්ධයෙන් සම්පූර්ණම සේවක අරසාදක අරමුදල් පනත මම ඔයාලට උගන්වනවා සේවා නියුක්ති භාරකාර ආරම්භල් පනත උගන්වනවා එතෙන්දි මම ඔක්කොම මතක් කරනවා එහෙනම් මම දල අදහසක් විතරයි දුන්නේ. ඒතර මතක තියාගන්න වැටුප් ලේඛනයක් එන්නේ මෙන්න මේ විදිහට. සේවකයාගේ අංකය තියෙනවා, සේවකයාගේ නම තියෙනවා, මූලික වැටුප තියෙනවා, අත්තිකාල දීමන, ප්‍රසාද දීමන, දල වැටුප, සේවකයාගේ අඩු කිරීම කියලා කියන්නේ EPF තියෙන්න පුළුවන්, වෘත්තීය සමිති දායක වෙන්න පුළුවන්, සුභ සාධක දායක වෙන්න පුළුවන්, වැටුප් පත්තිකා ආරම්භ වෙන්න පුළුවන්, සේවක නාය වෙන්න පුළුවන්. මේවා තිබුණ නැත්නම් වැටුප් පත්තිකාරයන් ඇරන් නැත්නම් නෑ සේවක නායක නැත්නම් නෑ හරිද මේක සම්පූර්ණ සේවකයන්ට මේ විදිහට දාලා මෙතනින් අස්තම් කරලා වැටුප ගත්තා කියලා සටහනක් දාලා ගන්න පුළුවන් එහෙම නැත්නම් තනිකරේ සේවකයන්ට සැලරි සිට් එක හදලා දෙන්නත් පුළුවන් ඔයාලා ওই බැංකුව වලට ගියාට පස්සේ ඉල්ලන්නේ වැටුප් ලේඛනය අරන් එන්න කියලා එතකොට තනිතරේ තනියෙන් ඒ මාසේ ආගේ වැටුප් ලේඛනය කීයද කියලා බලලා දෙනවා එතකොට ඒක පදනම් වෙලා තමයි එයාට මොකද්ද ණය දෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ. ණය දෙන්න සුදුසුද නැද්ද කියලා තීරණය කරන්නේ එයාගේ වැටුප් ලේඛනය දිහා බලලා. හරි. එතකොට එහෙනම් ඔන්න ওই කාරණා ටික මතක තියාගන්න. එතකොට අහලා තිබුණා ප්‍රශ්නයක් මේ පහුගිය සති කීපයේ සම්බන්ධ වෙච්ච කීප දෙනෙක් ඉන්නවා කියලා ඒ විභාග ප්‍රයත්න රටාවන් සම්බන්ධයෙන් ඔයාලට පහුගිය සති කීපයේ සම්බන්ධ වෙච්ච අයට ඒක නෝට් එක 071 178 62 72 නම්බරයට කියලා ඔයා අනිවාර්යයෙන්ම ඉල්ලගන්න මොනවද නෝට් එක. ඉස්සලා නෝට් එක ඉල්ලගන්න රෙකෝඩින් ටික තියෙනවා රෙකෝඩින් ටික බලන්න විභාගය ගැන මම අනිත් පැයට කියලා දෙනවා නමුත් ආපහු මතක් කරගන්නත් එහෙම ලෙසන් 16ක් ඉවර වෙනකොට පළවෙනි එක්සෑම් එක තියෙනවා නේද? පළවෙනි එක්සෑම් එක තියෙනවා දැන් අද අපි යන්නේ 9 ඉවරයි 9. ඒතකොට තව 7ක් ගිහිල්ලා එක්සෑම් එක තියෙනවා. එතකොට තව 7ක් කියලා කියන්නේ අපි මේ මාසේ ගත්තොත් එහෙම තව 3යි ජූනි මාසේ 4යි එතකොට 7 ඉවරයි ජූලි මාසේ පළවෙනි සතියේ හෝ දෙවෙනි සතියේ එක්සෑම් එක අනිවාර්යම තියෙනවා. හරි. එතකොට දින වකවානුව අනිවාර්යයෙන්ම ඔයාලට කියනවා ප්‍රශ්නෙත් මේ අනිවාර්යයෙන් ජූලි දෙවෙනි සතියේ එක්සෑම් එක ඔයාලා නැහැ සිලින්ඩර්. එතකොට ඒකේ ගාස්තු ගෙවීම් සම්බන්ධයෙන් කතා කරලා තිබ්බා. මේ එක්සෑම් එක වේදිවා රුපියල් 9000 ගෙවලා තියාගන්න දැනටමත් දැන් මාස දෙකකට වඩා වැඩි. ඒතර මම ඔයාලට කිව්වා රුපියල් 23000 ගන්න ගෙවාගෙන ආවත් මේ වෙනකොට ඔයාලගේ යම් ප්‍රමාණයක් ගෙවලා තියෙන්නේ නේ. ඒතර බොහොම පහසු ඉතු වෙච්ච ගාන විතරයි ඒතර ඔයාලා ඇඩ්මිෂන් ඉෂුව කරනවා නම් ජූලි මාසේ මැද වෙද්දි ඇඩ්මිෂන් එක ගන්න. හරි. ඔයාලට ගෙවන්න දින පොඩි ගාණක් ඉතුරු වෙලා තියෙනවා. එහෙම ගෙවපු නැතිවට එකවර රුපියල් 9000 ගෙවන්න සිද්ධ වෙනවා. එකවර ගෙවන්න ඉන්නේ නැතුව පුළුවන් නම් මම කිව්වා අඩු කරගෙන යන්න කියලා. හරිද? එතකොට එනම් රෙකෝඩින් එක මේ සති දාලා නැත්නම් ගිය සති රෙකෝඩින් එක නැත්නම් මම අදම බලන්න
බලලා ඉවරලා ඒ රෙකෝඩින් එකත් ඉක්මනින්ම ලබා දෙන්නම් හරි නේද හරි එතකොට ලබන සතිය අපි සුබ සාධනේ සහ සේවාදායක සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් කතා කරමු ගිය සතියේ නෝට් එක කවුරු හරි ළමෙක් ඉන්නවනම් දාන්න කියලා කියන්නේ ඒකක් දාන්න ගෲප් එකකට දාන්න ඒක ආපහු ගෲප් එකකට දාලා දෙන්න හරි නේද හරි වෙන මොනවද ප්‍රශ්න තියෙනවද अनिवार्य කරන වැඩසටහන කියන එක විතරක් මතක තියාගන්න මොකද පහුගිය කාපිය රුවන් වැලිසෑය කපු පූජාකුත් කරේ ඒකත් හැමෝටම අනිවාර්ය කරේ නෑනේ ඉංග්‍රීසියෙන් පටන් ගන්න කවද්ද කියලා ඒ ඉංග්‍රීසියෙන් පටන් ගන්න අපි 27 වෙනි සෙන්සුරාදා පටන් ගන්නවා හරි මේක ඇප්ලිකේෂන් දැන් ඉෂු කරලා තියෙන්නේ ඇප්ලිකේෂන් එක දාන්න හරි වෙන මොනවත් නෑනේ නෑ එහෙනම් සියලු දිනාටම සුබ සතියක් පරිස්සමෙන් ඉන්න ලබන සතිය අපි හම්බ වෙමු